तेरवन सरनाई सेलु देनाटम अदत सुपुर्द पारदी प्रज्ञा नालिकाव ओस्से मुहांदुर विनिविद नेमति अपधर्म साकच्छाव आरंभ करीमट बलापोरोत्तु वेनु सुपुर्द पारदी मेम वेलसटाने मुल सिटम अब समग सहभागी वू अवसराई अब गौरवनीय कुसत्य आरिविमल स्वामीन वहांसेव अदत अपि වැඩම කර පදාලා අපේ සාකච්ඡාව සඳහා අපි මේ සාකච්ඡාව තුළ පළවෙනි සාකච්ඡාවේ සිටම අපි සියලු ප්‍රේක්ෂකයන්ට යම්කිසි පණිවිඩයක් දුන්නා මේ උතුම් ධර්මයේ පිළිබඳ අපි ගැඹුරකට යා යුතුයි කියන පදනම මත ඉඳගෙන අපි මුල් සාකච්ඡාවේ සිටම බුදුන් වහන්සේ දේශනා කර යම් යම් ගැඹුරු පරියායම් පිළිබඳ සාකච්ඡාවට බඳුනුනා. ඒ එසේ සෑම අවස්ථාවකදීම සාකච්ඡාවට ගැනුණු එක කරුණක් තමයි මේ නාම රූප පිළිබඳ විග්‍රහය. ගරු ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අපි තව දුරටත් මේ සාකච්ඡාව ඒ නාම රූපයන් පිළිබඳවම තව දුරටත් පහදා දුන්නොත් හොඳයි කියලා. ඒ මන්දියත් ස්වාමීන් වහන්සේ මේ නාම රූප පිළිබඳ විග්‍රහ වෙන ප්‍රමාණය අඩුයි. නාම රූපයේ පිළිබඳ තියෙන අත්‍යවශ්‍ය කොටසක් වන මේ නාම රූප පිළිබඳ සමාජයේ සාකච්ඡාවට බඳුනින් ප්‍රමාණය අඩුයි. ඒ නිසා ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගිය වාර වැඩසටහනදී ඔබ වහන්සේ යම් කිසි කරුණ විශේෂයක වඩ සූත්‍රය පිළිබඳ යම් අපේ කොටසක් ඔබ වහන්සේගෙන හැර දැක්වුවා. එවැනි මොකක්ම හෝ සූත්‍රයකින් අද සාකච්ඡාවත් අපිට නාම රූප පිළිබඳ විශේෂයෙන්ම මේ නාම රූපයේ තියෙන අනිදස්සන නාම රූපයක් පිළිබඳව ඔබ වහන්සේ කතා කරා ගිය සැත් වර. එම නිසා ස්වාමීන් වහන්සේ මේ නාම රූපයේ තියෙන නාම රූප ක්‍රියාවලියේ තියෙන වැදගත්කම තවදුරටත් අප ප්‍රේක්ෂකයන්ට පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සිරිදනාට තෙරුවන් සරණයි. මේ බුදුදහමේ වැදගත්ම කාරණාවක් තමයි මේ නාම රූප විග්‍රහය. මොකද මේ පටිච්චසමුප්පාද විග්‍රහය දිහා බැලුවත් ඔය නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තමයි එතන තියෙන මේ කේන්ද්‍රීය වටිනකම තියෙන කොටස. එතකොට මේ භවය සසර සකස් වීම සම්බන්ධයෙන් කතා කරනකොට විඥාන නාම රූප කියලා තමයි මේ අද්දකීන් ක්‍රියාවලියක් අපි මොහොතම මොහොතක් පාහ විඳින්නේ. එතකොට නිවන පිළිබඳ කතා කරනකොට නාම රූපයන් රයන්ගෙන් විමුක්ත වූ අනිදස්සන විඥානයක් ගැනයි කතා කරන්නේ. එහෙමනම් මේ ප්‍රතිපදාවම කේන්ද්‍ර වෙලා තියෙන මූලික දැක්මක් තමයි මේ පටිච්චසමුප්පාද මේ නාම රූප විග්‍රහය කියන්නේ. දැන් ඔය මං හිතන්නේ අපි කලින් සිහිපත් කරාවා ද්වේතානුපස්සනා සූත්‍රයේ තියෙන ගාථාව මේ පිළිබඳව කියන එක. මේ ඒසි සඳහන් වෙන දේ තමයි මේ ලෝක සත්‍යය දෙවියන් සහිත මේ මනුෂ්‍යයා බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකයා දෙස බලන්න, දෙවියන් සහිත ලෝකයා දෙස බලන්න, මේ අනත්තනීය අත්තමානි තමා කියලා නම් කරන්න නිශ්චිත ධර්මතාවක් හම් වෙන්නේ නැති මේ සකස් වීම තුළ මම කියන සංඥාවක් යොදාගෙන ආත්ම මානයක් ඇති කරගෙන ඉන්න දෙවියන් සහිත ලෝකයා දිහා බලන්ඩ නිමිට්ටන් නාම රූපස්මින් ඉදන් සච්ඡන්ති මඤ්ඤති කියන තමයි එතන තියෙන්නේ. මේ නාම රූප දෙකට වැදගෙන මේ ඉදන් සච්ඡන්ති මඤ්ඤති ඒක
ඇත්තයි කියලා ඒ අත්දකින නාම රූප අත්දකීම ඇත්තයි කියලා හිතා ගන්න. මඤ්ඤති කිවි හිතා ගන්න. හිතා ගැනීම. දැන් අපි මෙතන මේ වෙනකොට නාම රූප කියවට දැන් සමහර විට සමහර කෙනෙකුට හදිසි මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි නැවත ටිකක් ඒක සීපත් කරොත් හොඳයි. දැන් ඔය නාම රූප කියලා කිව්වේ ප්‍රධාන වශයෙන් අපි තේරුම් අරගන්න ඕන විඳිනවා හඳුන ගන්නවා චේතනා කරනවා ඊළඟට ස්පර්ශ කරනවා මානසික ආරයට ලක් වෙනවා ඔන්න ඔය ක්‍රියාවලින් පහ තමයි නාම ගන්න. ඒ මේ විඳින්නේ මොකද්ද අපි අත්දකින රූප නිමිත්ත ඒ රූප නිමිත්ත එක්ක ඇහැට වර්ණ රූපයක් එතු එහෙම නැත්නම් කනට ශබ්ද රූපයක් ගන්ධ රූපයක් රස රූපයක් ස්පර්ශ රූපයක් කල්පන සංකල්ප රූපයක් දැන් මේක තවත් දෙයක් දැනගන්න ඕන මේ රූප රූප ශබ්ද ගන්ධ රස කියනකොට බාහිර තියනවා කියන තැන තමයි අපි මූලික වශයෙන් අපේ හිතට එන්නේ නමුත් මේ බාහිරින් තියනවා කියන එක වෙනුවට මොකද බාහිර තියෙන්න පුළුවන්. නමුත් දැන් අපිට අද්ද අපි අද්දකින්නේ මොකද්ද? අපි අද්දකින්නේ මොන රූපයක්ද? ඔන්න ඔතනනේ තේරුම් ගන්න ඕනේ. අපි අද්දකින්න ඇහැට වර්ණ රූපය ඒක අපේ ඇසේ තියෙන හැකියාව අනුවත් අපේ කෙලස් වලින් මේ බලන්නේ අපි. දැන් අපේම හැඟීම් අදහස් සුදහස් සංකල්ප ආරෝපණය කරලා තමයි බාහිර ලෝකේ අපි අල්ලගන්නේ. අන්නේ අල්ලගන්න උපාදාය රූප තත්වයට තමයි මෙතන මේ රූප කියලා කියන්නේ. ඔව් දැන් අපි කිව්වොත් දැන් සන්ධ්‍යාවේ යම් කිසි බොහොම හොඳට ක්ෂිතිජය හොඳ දුරට පේන සන්ධ්‍යා භාගයේ හිරු බැස යන මේ රමණීය දර්ශන තියෙනවා නේද? ඔය දර්ශනේ කොතනද තියෙන්නේ කියලා ඇහුවොත් දැන් අපිට දැන් හරි තව ටිකක් ලං වෙලා බලමු කියලා බලන්න තැනක් හොයන්න පුළුවන්ද? ඒක අර අපේ අපේ ඇන්ගල් එකේ හැටිට අපේ ඇස්වල තියෙන වර්ණ සංඥාන රටාවට අනුව අපේ සිතිවිලි හැඟීම් අනුව තමයි. දැන් අපි ඒ ඇහැටනේ දැන් අපි කියමු චීන රටේ සංගීත රිද්මයක් අපිට අහන්න ලැබුණට අපිට රස විඳින්න පුළුවන්ද? මොකද අපේ කෙලස් දාන්න බෑ දෙන්න. මොකද ඒක මහා මේ අමෝතු රිද්මයක්. හැබැයි ඒගොල්ලන්ට හරි රසවත්. ආන්ගේ වගේ දැන් මේ ඔය විදිහට ගත්තාම නිතරම අපි දකින්න ඕන කරන දේ තමයි අපේ සංකල්ප අපේ අදහස් සුදහස් අපේ කෙලස් තුලින් තමයි අපි දකින්නේ අහන්නේ ආග්‍රහණ කරන්නේ රස විඳින්නේ ස්පර්ශ කරන්නේ කල්පනා කරන්නේ. දැන් අපි ආහාරයක් ගැන ගත්තත් එහෙම දැන් බටහිර ලෝකයේ ආහාරයක් කන්න ගියාම මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මම හිතන්නේ පහසුයි ඒකේ. ඈ ඒකේ මේ මොන කිසි මේ රස මේ සංවිධානාත්මකව හරියට සමබර වෙලා නැහැ කියලා තමයි පේන්නේ. දැන් ඔය ජපානෙන් ගේන ටොපි කන්ද ළමයි මං හිතන්නේ කැමති වෙද ගන්නෑ අපේ රටේ ටොපි කාලා පුරුදු වෙලා. මොකද ඒකේ තියෙනවා මේ නිකන් අමුතු නිකන් මොකක් හරි නොගැලපී අපිට නොගැලපී අපි නෝ මේ හැම දෙයකම තීන්දුව වෙන්නේ කොහෙද? අපේ මනසනේ. මේ ලෝකේ මේ සසර සංකල්පනාමය මැවිල්ලකට වඩා දෙයක් නෙමෙයි තියෙන්නේ. නොඑක් දෙය තියේ සසර කියලා. නමුත් ඒක සසරක් වෙන්නේ කොතෙන්ටද? මේ ලෝකේ දේවල් සංසාරික අත්දැකීමක් වෙන්නේ පුද්ගලයාට. එතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. පුද්ගලයානේ ජරා මරණ දුකටපත් වෙන්නේ. ඈ ඊළඟට පුද්ගලයානේ මැරෙනකොට මට මැරෙන්න බෑ මට ඉන්න ඕනේ කියලා හිතාගන්න. පුද්ගලයානේ මැරෙනකොට මේ මං ආස මේ විදිහට ඒ කියලා ආසනම් හැබැයි කරලා තියෙන කර්ම වල හැටියට ඒ ක්වොලිටි බාල කරලා ඔන්න හම්බ වෙනවා. දැන් මානුෂික
ආයතන ලැබිලා මානසික අධ්‍යක්ෂින් ලැබමින් හිටපු කෙනෙක් තිරිසංගත තත්ත්වයකට වැටෙන ක්වොලිටිය බාර කරලා බාල කරලා දුන්නා කර්මේණියා මේ ඉතින් හැබැයි වොන් ඇකුත් ඇසුත් හම්බුණා කනුත් හම්බුණා ඔක්කොම හම්බුණා ආන් මේ වගේනේ මේක එතකොට මේ ක්‍රියාවලිය හැබැයි ඒ හම්බුණු ගමන් අන්න හරි කියලා පූර්වට බාර ගන්නවා දැන් බලන්න කොයි සත්වේම ලස්සනට සතුටින් ක්‍රීඩා කර කර මේ ඉන්නේ තමන් අද්දගෙන ලෝකේ ගැන සතුටුයි ඉන්නවා ඉතින් ඔයක මහ වීලුවක් බලාගෙන ගියා ඔය තුල මේ නාම රූප කතාව තමයි මේ නාම ඒගොල්ලන්ගේ නාම රූපේ ඒ කට්ටියගේ ගැළපෙන්නේ බ්‍රහ්මයින්ට බ්‍රහ්මයින්ගේ මට්ටමට ආමාවචර දෙවිවරුන්ට ඒගොල්ලන්ගේ මට්ටමට නාම රූප අද්දකින් තමයි කියන්නේ ඒකනේ නිවිතත් නාම රූපං දැන් සත්‍යන්ති මඤ්ඤති කිය එතකොට මඤ්ඤති යේන යේන හි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා හේකුත් මෙතන වෙනවනේ මෙතන මඤ්ඤනා මඤ්ඤනා කියන්නේ අපි හිතා ගන්නවා මේ මේ හොඳයි මේ හරි නෑ මේක නරකයි ඔය ඕන එකක් ඔය ඔක්කොම අපි හිතා ගන්නවා මේ හිතා ගැනීම පිළිබඳව යේනේ නිහි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා අනේක වෙන විදිහකට යනවානේ වෙන විදිහකට යනකොට මොකද වෙන්නේ එහෙම වෙලා බෑ කියලා හිතන අඤ්ඤතා එතකොට තතෝ තං හෝති අඤ්ඤතා මේ තංගි දස මුසාව ඒ නිසා ඔය මඤ්ඤණා කරගන්න එක මුසාවක් ඒ කියලා උදාහරණ කරනවා අමෝස ධම්මං නිබ්බාන මුලා කියන්නේ මුසාවක් නොවන එකම ධර්මයේ වන්නේ නිවනයි කියලා. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක පුද්ගලයාට තේරෙන්න ඕන අපි මේ නාම රූප අද්දකීම් මවන්නේ කියන එක. ඇහිනුත් කනිනුත් නැහැනුත් දිවෙනුත් කයනුත් මනෙනුත්. ඊළඟට අපි මිය ගිහිල්ලා ඊළඟ භවයක උපත ලැබනවා කියන එක ගැනත් මට මතකයි අපි ටිකක් කතා කළා මේ චේතනා සූත්‍ර අනුසාරයෙන් ඒ යංච චේතේති පකප්පේති අනුසේති මේ චේතනා ප්‍රකල්පන අනුසරේ යම් බවද ඒ අනුව විඥාණය නාම රූපේ පිහිටක් ලැබෙනවා ඔන්න ලෝකය මේ වෙන්නේ ප්‍රතිෂ්ඨා ප්‍රතිෂ්ඨා හොති විඥාන ඉතින් මේ කාරණාව කතා කරනකොට අපි දැන් මේ විඥාණය කොහෙද පිහිටන්නේ කියන ප්‍රශ්නේ එනවනේ දැන් අපි පුරුදු වෙලා තියෙනවා ඉතින් අර ද්‍රව්‍ය වස්තුන් විදිහට භෞතික විදිහට අත්දැකීම් පිළිබඳව හිතන නිසා අසවල් දේ අසවල් තැන ආවල් වෙලාවේ තියෙනවා. ඔය කියන විදිහට කතා කරන්න අපි පුරුදු වෙලා තියෙනවා. එහෙම පුරුද්දක් අපිට තිබුණාට මේ විඥාණය කියන එක නාම රූප කියන එක දෙකද නාම ධර්ම එල්ල වෙන්නේ මොකේටද? රූප ධර්මයක් සලකගෙනනේ. එතකොට නාම ධර්මයකට තනියම නැගීwidetilde නැගින්න බෑනේ. ඒක පටිච්ච සමුප්පාද ධර්ම න්‍යායයේදී ඉමස්මෙන් සති ඉදං හෝති කියන ධර්ම න්‍යායෙන් තමයි මේ වය සමුදේ වෙන්නේ. හැබැයි තේව දිගට ඉතින් පවතින්නේ නැහැ. සමුදේ වෙනවා නිරුද්ධ ඉමස්මෙන් සති ඉදං හෝති. ඉතින් ওই විදිහේ ධර්මතාවක් මේ අපේ මොහතම් මොහතක් පාසා වැඩ කරන්නේ. එතකොට විඥාණයට කියලා එක ධර්මයක් නැහැ කියලා දැන් අපි මේ වෙනකොට තේරුම් අරන් තියෙන්න ඕන. විඥාණය කියන්නේ අර නාම ධර්මත් රූප ධර්මත් සාපේක්ෂ කරගෙන සමුදේ වන පුද්ගල අත්දැකීම් ලැබෙනකොට සමුදේ වෙන తත්වය දැනීම ස්වභාවය. දැන් මේ විඥාන නාම රූප බවනවා නාම රූප විඥාන බවනවා කියලා දැන් අපි කතා කරා. ඉතින් මේවා හොඳට නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණය කරලා බැලීමෙන් තමයි අත් වශයෙන් හිතට තහවුරු වෙලා එන්නේ. පැහැදිලි වෙලා එන්නේ. එහෙම නැත්තම් මේ කොච්චර අපි ධර්මයේ කතා කළත් අර බාහිර වස්තු ක්‍රමයට අපි ගැටලු හදාගන්නේ කිවර කරගන්නේ නැහැ. ඉතින් හැබැයි සෝවන් වුණත් ගැටලු හැදෙනවා. මොකද සෝවන් වෙච්ච කෙනා ප්‍රඥාවේ ස්ථාවරයි දැන්. හැබැයි ඒ ස්ථාවරද කියන්නේ අපව පිරිහෙන්නේ නැහැ කියන එක. නමුත් තාම අනුසය වැඩ කරනවනේ උඩ. නේද? ඊට අදාළව කෙලෙස් දහම් වැඩ කරනවා. අනන්ත සංසාරයේ එකතුරගත් වූ අනුසය ධර්ම තියෙනවානේ. ඒ අනුවනේ දැන් ලෝභ දෝෂ මෝහ වශයෙන් අපි තුල ගොඩ නැගෙන අත්දැකීම්
ක්‍රියාවලියක් නෙමෙයි යන්නේ. ඒ කියන්නේ සසර කියන්නේ ඡේ මේ ආයතන අධ්‍යක්ෂින් ක්‍රමයේ ඒ ආයතන අධ්‍යක්ෂින් ක්‍රමවල දින විචිත්‍රත්වය උඩ තමයි සත්ව සම්පති විචිත්‍ර වෙලා තියෙන්නේ. ඒ ඒ කියන්නේ ඕ ඊළඟට කෙලස් වල විචිත්‍රත්වය උඩ තමයි ඒ විචිත්‍රත්වය සකස් වෙන්නේ. ඉතින් බලන්නකෝ ඒක හරි මහ පුදුමයි කන්නේ. දැන් අපි තිරිසන් සත්ව ලෝකේ ගත්තා. බුදුහාමුදුරුවෝ දකින්නවනේ මේ තිරිසන් ලෝකේ හරිම විචිත්‍රයි කියලා බුදුහාරුත් පෙන්වනවා. දැන් ඒ කියන්නේ දැන් ඒ ඒ සත්ව ශ්‍රේණි නේ මෝ වර්ගයට අයත් සත්ව ශ්‍රේණියේ විචිත්‍රත්වය බලන්න. ඈ ඊළඟට සුනක සිංහ බිලාල වර්ගවලට අයත් සත්ව ශ්‍රේණි ඊළඟට ඉංගිලෙන සත්තුන්ගේ වර් ශ්‍රේණි ඒ හැම එකම විචිත්‍රත්වයක් දැන් ලැබෙනවා. ලංකාවේ මයිනයි ඉන්දියාවේ මයිනයි අතර පොඩි වෙනසක් තියෙනවා. මොකද ඒ හැම දෙයක්ම කිසියම් විචිත්‍රත්වයක්. ඊළඟට මේ විචිත්‍රත්වය සලකා ගන්න ගියන් පස්සේ අපේ හිත තමයි ඔක්කොට වැඩි විචිත්‍ර වෙනවා. දැන් සමනලෙහුගේ තටු වල තියෙන ජ්‍යාමිතික හැඩතල ලස්සනට තියෙනවා. මේ බලන්න බිඳුවක් හැදලා තිබුණා ලස්සනට තියෙනවා. ඇඳා වගේ නේ. දැන් සමනලයා දන්නවද ඕක? මේක ගැන විචිත්‍ර හැඟීම තියෙන්නේ සමනලයාගේ හිතේ නෙවෙයි අපේ හිතේ. ආන් ඒ වගේ අපි මේ මානසිකව මවා ගන්නවා කියන தත්ත්වය හොඳටම දකින්න ඕන. මේ මවා ගැනීම ඉවරනම් මට මතකයි අර මේ අචාන් ෂා කියන ස්වාමීන් වහන්සේගෙන් කවුද අහනවා මේ මේ රාගය පිළිබඳව. උන්වහන්සේ හරි ලස්සන කෙටි උත්තරයක් දුන්නා. මේ බුදුබණ බුදුබණ නෙමෙයි උන්වහන්සේලාගේ තියෙන ප්‍රායෝගික අත්දැකීම ධර්මයේ. හිතින් එකතු කරගත්තේ වට වැඩිය මුකුත් නැත කියලා කිව්වා. කොච්චර පැහැදිලි උත්තරද? හරි ලස්සනයි. නියම පැහැදිලි නිශ්චිත උත්තර. හිතින් එකතු කරගන්නවා කියනකොට චිත්තාභි සංස්කාරනේ. ඔය තියෙන පාලියෙන් වෙනවා ඒක. චේතනාමය අபிසංස්කරණයන්ට වඩා මොකක්වත් නැමේ. ඒ බව තමයි අපි දකින්න ඕන. ඉතින් දැන් ඒ වුණාට හුඟ දෙනෙක් විමුක්තියේවි විශ්වයේ කොහේ හරි තනක. බුදුහාමුදුරන් වහන්සේගේ කාලේ දැන් අර කේවාඩ සූත්‍රය මතක් කරපු නිසා දැන් එතෙන්ට බහින්න ඕන. මම පහ වුණාද මන් දන්නේ නැහැ එතෙන්ට එන්න. මේ නමුත් මේ පසුබිම තියෙන්න ඕන මත් නැත්තම් බෑනේ. මේ බුදුහාමුදුරන් වහන්සේගේ කාලයේ බුදුහාමුදුර කේවඩ කියන කෙනෙක් බුදුහාමුදුරන් වහන්සේගෙන් ඇවිල්ලා කියනවා උන්වහන්සේ නාලන්දාවේ මේ පාවාරි කම්බනේ වැඩ ඉන්න කාලේ ඇවිල්ලා කියනවා මේ ස්වාමීනි භික්ෂුන් වහන්සේලාට ප්‍රාතිහාර්ය පාඩ සලස්වන අනුමත කරන්න. බුදුහාමුදුර තුන් වතාවක් ඉල්ලලත් ඒක ගණන් ගත්තේ. කේවඩ මගේ ප්‍රාතිහාර්ය ඕව නෙමෙයි කියලා කිව්වා. ඔය ප්‍රාතිහාර්ය නම් පෙන්නුවොත් ඈ මේ තව මිනිස්සු කියයි මේ ලෝකේ මේ සමාජයේ ඉන්නව ගන්ධහරී කියලා විද්‍යාකාරයෝ කට්ටියක්. ඒ විද්‍යාකාරින්ටත් ඔය වැඩේ පුළුවන් ඈ. ඒකටට මණිකාකාරී මණිකා කියලා තව කට්ටියක් ඉන්නවා ඈ. ඒගොල්ලන්ට අනුන්ගේ හිත කියන්න පුළුවන් ඈ. අන්තිමට මේ ඒ මණිකා විද්‍යාකාරයෝගේ ගාන ගොඩට වැටෙනවා අය. ඔය කියන ක්‍රමයෙන් මේ ධර්මය දැනගෙන ඇති වැඩක් නැත. මගේ දහමේ තියෙන්නේ අනුශාසනී පාටිහාරය කියලා. ඒ කියන්නේ ඉදි පාටිහාරය, ආදේශනා පාටිහාරය, අනුශාසනී පාටිහාරය කියලා තුනක් තියෙනවා. ඉදි පාටිහාරය පාණ්ඩ තමයි අර කිව්වේ. අනුශාසන ආදේශනා කියලා කිව්වේ හිත කියන එක. බුදුහාමුදුරන් වහන්සේ අනුශාසනී පාටිහාරය කියලා. බුදුහා අනුශාසනී පාටිහාරය මොකද්ද? මේ මේ මන මෙනෙහි කළ යුතු දේ මේකයි, මෙනෙහි නොකළ යුතු දේ මේකයි, විතර්ක කළ යුතු දේ මේකයි, විතර්ක නොකළ යුතු දේ මේකයි කියලා කියලා දෙන එක තමයි අනුශාසනී පාටිහාරය. දැන් බුදුහාමුදුරන් වහන්සේ කොයිතරම් ලිහිල් මේ ලිහිල් ප්‍රතිපත්තියකද ඉන්නේ? එහෙම නැත්නම් ප්‍රාතිහාර්ය පාලා ධර්ම කියලා දෙන්න කියන්නේ අනේ මේක කවද්ද අපි දැනගන්න කියලා හිතෙනවා. ඊට පස්සේ අනික තමයි ඉරිදි ප්‍රාතිහාර්ය පාන්න බැරි අයට
ලෝකයට අනුශාසනී පාටි හරි නිවැරදි ධර්මයේ දැනගත් ඔක්කරන්නත් පුළුවන්. ඉතින් දැන් ඔන්න ඔය ඕක ගැන කියලා බුදුහාඳුරන් වහන්සේ මේ ශාසනයේ තියෙන ප්‍රතිපදා මාර්ගයේ දීර්ඝ වශයෙන් විස්තර කළා. ඒ විස්තරය අපිට දැන් මෙතෙන්ට උවමනා නැහැ. අපේ නාම රූප ක්‍රියාකාරීත්වයෙන් සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් ඔය වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ ශාසනයේ සිදුවෙච්ච පරණ දෙයක් මම කියන්නම් කියලා හිතා ඒක කාරණාවක් කියලා. ඒ තමයි ඒක භික්ෂුන් වහන්සේ නම. එහාඳුර හොඳ මේ ඉරිදිමත් හාඳුරු කෙනෙක්. මේ හාඳුරු ඉරිදිමත් හාඳුරු කෙනෙක් වුණාට මම හිතන්නේ ධර්මයේ පූර්ණවතාව වැඩිලා නැහැ. සුවන් මාර්ගයටත් පැමිණලා නැහැ. සුවන් මාර්ගය ඒව නම් තියෙන්න ඇති. සාසුනේ භික්ෂුවක්නේ. හැබැයි සෝවන් මාර්ගයට ආව නම් මේ ගමනේ අනේකුත් නැහැ. අනේ ගානේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහේ කුතුහල දනවන දේවල් එන්න බෑ. මහත්ය මතක් කරපුවේ කොහොමද නැත්තම් මට ඒක මේ සාධාරණීකරණය වෙනවා මං අතින්. සෝවන් මාර්ගයට ආපු ඇත්තෙක් නම් මේ මාර්ගයේ තියෙන කරුණ අවබෝධ වෙලා නැහැ. අවබෝධ වෙලානේ ආයේ පටවියාපෝ තේජෝ ආයෝ වෙන දිහාක හොයන්න යන්නේ නැහැ. මටත් තමද ගුණ. හොඳයි. දින්දන් කොමාරි මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා චාතුර්මහා රාජික දෙවිවරු එයා මොකද්ද ප්‍රශ්නේ කත්තනකෝ ඉමේ චත්තාරෝ මොකද්ද මේ මොකද්ද මේ මහා බූදරු මහා මොකද්ද චත්තාකෝච පදවිත් තේජවාගෙනව ගහද ඔව් නෑ ඒක නෙමෙයි කත්තච කත්තනකෝ ඉමේ චත්තාරෝ මහා බූත අපරිසේස නිරුජ්ජන ආ නිරෝජිත නිරෝධයක් ගැනේ ඉතිරි නොකොට මේ සතර මහා භූත රූප නිරුද්ධ වෙන්නේ කොහෙද කියලා දැන් ප්‍රශ්නය. දැන් සතර මහා භූත රූප නිරුද්ධ වෙන තැන හොයන්න නම් ඉතින් විශ්වයේ කොහේ හරි අස්සක මුල්ලක වෙන වැඩක් වෙන්න බෑ කියලා නේ හිතන්නේ. ඒ අවබෝධය. ඒ අවබෝධයෙන් ඉන්නේ. ආ? උන්වහන්සේ ගියා ඉස්සල්ලාම චාතුරු මහා රාජික දෙවිවරුන්ට. ගිහිල්ලා ඇහුවා. මේ කොහෙද ඕක වෙන්නේ? අනේ අපි නන්දන දෙවිද චාතුරු මහරජික තාම සියාම දුසිත නිම්මාවද පරණෙමෙවද මාර්ග මාර්යාගාවට කි මාර්යා ඉන්නක අවසවත් ඉන්නේ නේ වසවත් ඉන්නුත් එහෙමයි මාරදීපි පුත්‍රයා මන්නම් දන්නේ එහෙනම් දැන් තේරෙන්නේ මාර්යෙන් හේතුත් කොහොම හරි ඊට පස්සේ ඔයිට ඉහෙලින් දිනවා මේ බ්‍රහ්ම ඒකට ගියා බ්‍රහ්ම කායික මහ බ්‍රහ්මයාගාවට ඒ වෙලාවේ ඔන්න ලස්සනට ඒක නාට්‍යකාරයෙන් තියෙන සූත්‍රේ ඒකෙන් උන්වහන්සේගේ සූත්‍රේ මේ විදිහට තියෙනවා තියෙනවා තියෙන විදිහේ මේ කියන්නේ මේ මහා බ්‍රහ්මයා හිටියේ බ්‍රහ්ම පිරිස පිරිවරාල් ඊට පස්සේ මේ බුදුහා මේ හාමුදුරුව ගිහිල්ලා මේ බ්‍රහ්මයාගෙන් මේක අහනවා මොකද්ද කොහෙද මේ සතර මහා භූත රූප නිරෝධ වෙන්නේ ඉතිරි නොකොට නිවුද්ද වෙන්නේ යදිදන් පටවි ධාතු ආපෝ ධාතු කියලා ඒ විදිහට තියෙනවා ඈ ඊට පස්සේ මෙයා කියනවා කවුද මහා බ්‍රහ්ම මම තමයි මේ ලෝකයේ මේකේ නිර්මාතෘ කත්තා නිර්මාතා සජිතා මේ ලෝකේ සාධනය කළේ මම තමයි ඈ වසීපිතා මේ සියලු දෙනා මගේ වසගේ ඉන්නේ පිතා භූත භව්‍යාන මේ හැම කෙනෙකුටම වෙලා ඉන්න වෙන සියලු දෙනාට පිතෘ වෙන්නේ මම කීකේ කයිවාරුවක් කියනවා ආ ප්‍රශ්නෙට උත්තරේ එන්නේ නැහැ. ඊට පස්සේ ආයෙත් අහනවා. අර ටිකම කියනවා. ආයෙත් අහනවා. අර ටිකම කියනවා. ඊට පස්සේ මෙයා නැගිටලා කවුද මේ මහා බ්‍රහ්මයා හාමුදුරන්ගේ අතින් අල්ලගත්තා. ඈ පිළිසෙන් ඈතට ගියා. ඔය විදිහට තමයි මේ කට්ටිය මං ගැන හිතන් ඉන්නේ. ඒ විදිහට ওই විදිහ ওই ප්‍රශ්නෙට මට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ කියන්න පුළුවන් නෑ ඒගොල්ලෝ ඉස්සර. එහෙනම් ඇයි ඔබ වහන්සේ මෙච්චර දුර ආවේ? යන්නකො බුදුහාඳුරු ගාවට. ඔව්. ඔන්නෝම ඒක. ඒක ඒ ආකාරයට තියෙනවා. ඉතින් බුදුහාඳුරු ගාවට ගිහිල්ලත් මේ කත්තචන කූබන්තේ මේ චත්තාරෝ මහා භූත අපරිසේසා නිරුජ්ජන්ති අධිදාන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ඔය ප්‍රශ්නේ ඇහුව මම ඉතින් මේ මෙහෙම හැමතැනම ගියා ගිහිල්ලා හැම කෙනෙම ඇහුව කවුරුවත් දන්නේ නැහැ මහා ප්‍රශ්නයක් ඔබ වහන්සේගෙන් අහන්න කියලා ඉතින් බුදුහාඳුරුත් ඒ වෙලාවේ සඳහන් කරන ඔය නැව්වල යන අය ඈ ඒ කාලේ මේ
ගොඩබිමට වටපිටාව හොයාගන්න පක්ෂිය කරන් යනවලු. ඒ වගේ ඒ පක්ෂියාට ගොඩබිමක් හොයාගන්න බැරි නම් ආපහු කරගිලා ආයෙ නැවට මෙනවලු. ඒ හින්දා බද්දන් ඒ විදිහට ආපහු වටරේම ගහලා කරක් ගහලා ගහලා දැන් මෙහෙමව නේද කියලා. හොඳයි එහෙනම් ඔබට උත්තර. ඕක අහන්න ඕන මහන ඔහොම නෙමෙයි කියලා කිව්වා. ඒ අහපු ප්‍රශ්නේ වැරදි කියලා. මොකද දැන් මේ අහලා තියෙන්නේ පඨවි ආපු තේජෝ ආයෝන දැන් මේ ලෝකේ සාධනය වෙච්ච මහා මූලිකම ධාතු ටික කියන්නේ දැන් ගිතන්නේ. දැන් බුදුහාමුදුරන් වහන්සේ අපට ඕක කියලා දිනවනේ මේ පඨවි කියලා කියන එක අපි දකින්න ඕන විදිහ. අපට දැනෙන අත්දැකීමක් නේ තද ගතිය පුරුල් ගතිය. අපට දැනෙන අත්දැකීමක් නේ තෙත ගතිය බැඳෙන සුළු ගතිය. ආපෝ වෙන්නේ ඒකනේ. අපට නේ උණුසුම් සිසිල් ගතිය. ඒකනේ තේජෝ කිව්වේ. ඊළඟට පිම්බෙන සැලෙන චංචල වෙන ස්වභාවය අපේ අත්දැකීමනේ. මේ අපිට අත්දකින්න ලැබෙන ආකාර හතරක් මේ ද්‍රව්‍ය වස්තු වශයෙන් බාහිර ලෝකේ ඇති මට්ටමින් හිතන්න පුදුහඳුර අපිට කියන්න කියන්නේ. බාහිර ලෝකේ නොයේ දේවල් තියෙනවා. ඒ එකක්වත් අපිට සංසාර ප්‍රශ්නේ පිණිස වැදගත් වෙනේවා නෙමෙයි. සංසාර ප්‍රශ්නේ ගොඩනැගින්නේම අවිද්‍යාව මුල් කරගෙන කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර සකස් කර කර අපි විඥාන නාම රූප අද්දකින් ලෝභ බඳින එකමයි. ඒ නිසා තමයි අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප එකටම දෙන්නේ. ඈ ඒක එකට තියනවා කියන එක තවත් පැහැදිලි වුණාද ගිය වර දේශනාවේදී මට මතකයි මහනිදාන සූත්‍රයේදී අර කොටසක් අවිද්‍යා පත්‍ය සංඛාර කියන කොටස එතන සඳහන් කරන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒකට හේතුව ඒ කොටස අරකේ ගැබ්බෙලා තියෙනවා කියන නිසා. ඒක තමයි මේ ආයෙත් නැවත මතක් වුණා. ඊළඟට දැන් බුදුහාමුදුරුවෝ මහාන ඔය ප්‍රශ්නේ අහන්න ඕන මොනවම නෙමෙයි. කත ආපෝච පඨවි තේජෝ ආයෝ නගාධති කත දීගංච රසංච අනුන්තුලං සුභාසුභං කත නාමංච රූපංච අසේසං උපරුද්ධ. ඔන්න ආව බුදුහාමුදුරුවෝ ඕමනා තැනට ගෙනාව ප්‍රශ්නේ. කත කියන්නේ කොතැනද කියන එක. මේ පඨවි ආපෝ තේජෝ වායෝ නොපිහිටන්නේ නොබැසගන්නේ කොතනද කියලානේ මේ කතා කළේ. ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොහොමද? අන්න ඒකනේ. ඒ කියන්නේ දැන් මේක අපේ අද්දකීම් ක්‍රියාවලියක් සම්බන්ධයෙන්ද මේ කතා කරන්න යන්නේ? බාහිර තියෙන දේ. ඔව් බාහිර මේ වාස්තුවික ලෝකයේ මේ දිගපළල විශ්වයේ කොහේ වරි තැන් තැන් වල කරක් ගාලා හොයන්න තියෙන කතාවක් නෙමෙයිනේ. අපිට වැටල පටලවගෙනම තියෙන්නේ මෙන්න මේක තමයි. හැම කෙනාම රූප ධර්ම කිව්ව ගමන් මේ බාහිර වස්තු රූප ගැන විග්‍රහ කරනවා 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 ඒවායේ උපාදටිති බංගත් හොයනවා. මේ අපිට තියෙන රූපමය මවා ගැනීමේ අපිට තියෙන එකේ මේ ලෙඩේ තියෙන ඒකනේ අපිව සංසාරගත කරන්නේ. මෙතන ස්වාමීන් වහන්සේ ඒකම වෙන්නේ නැති ඔය කියන ස්වාමීන් වහන්සේ මේ පඨවි ආපෝ තේජෝ ආයෝ නැති වෙන මේ නිරෝධ වෙන තැනක් හොයාගෙන ගියා කියලා. ඉතින් අන්තිමට මෙච්චර උත්තර දීලා දීදී එනොත් බාහිරින් මේව නිරෝධ වෙන දැන් තමයි හොයන බව පේන්නේ. ඉතින් කොහොම හරි අපේ මේ හාමුදුරන්ට බුදුහාමුදුරුව කිව්වා. දැන් දිග කොට අනු කියන්නේ සිව්, තූල කියන්නේ මහා, සුභ අසුභ කියන්නේ මේ ප්‍රිය අප්‍රිය නැත්නම් ලස්සන අවලස්සන. ඕක කොහෙද තියෙන්නේ? බාහිරවද අපේ හිතේ? අන්න උතනයි එනවා. එතකොට බාහිර ලෝකයට අපි ආරෝපණය කරන්නේ ඈ දිග කොට නේ මේ රලුසියුම් සුභ අසුභ කියන දෙබිලි අපි ආරෝපණය කරන්නේ. දැන් අපි බාහිරින් දකින රූපයක් ලස්සනයි කියලා කියන එක අපේ මානසික විනිශ්චයක් නේ. මේ ලෝකෙ කිසි දෙයකට 아무තු ලස්සනක්වත් අවලස්සනක්වත් නැහැ. ඒ ඒ පුද්ගලයා විසින් ආරෝපණය කරපු අන්න ඒක තමයි. ඔව් කිසිම ලස්සනක්වත් අවලස්සනක්වත් නැහැ. ඒ ඔක්කොම අපේ විනිශ්චයන්. පුද්ගලයන්ගේ තියෙන තීන්දුව. එතකොට පුද්ගලයාගේ මානසික මේ පැත්තට තමයි මේ ඔක්කොම සංසාර ප්‍රශ්න බැර වෙලා තියෙන්නේ. අපි ඒව පිටට දාලා මේ නිවනක් හොයන්න හදනවා. ඒව හරියන්නේ නැහැ. ඊළඟට කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. මේ නාම රූප කියන එක කොතනද ඉතිරි නොකොට්ටම ඒ කියන්නේ මේ ප්‍රෝජනය උපරෝධනය වෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිෂ්ඨාවක් නොකර මේ අගාධති කියලා වචනයකුත් දෙන. දැන් අපි සාමාන්‍යයෙන්
අපිට පතුල නොපෙනෙන තැනක වතුරක් වගේ ඒක වුණත් අපි කෝටුවක් දාලා අපිට පුළුවන් නේ පතුල නිරීක්ෂණය කරගන්න ඔන්න පතුලා කියලා. අන්න ඒ වගේ මෙහෙම මේ රැඳෙන්න තැනක් නැ මේ නගාදති කියලා කියන්නේ ඒකයි. ඒක අලුත් වචනයක් ස්වාමීන් වහන්සේ. ඒක මම ඉදෙනු ගොඩාක්ම සාකච්ඡා කරන වචනයක්. නොවන වචනයක්. මට වියපෝ තේජෝයෝ නගාදති. නගාදති. දැන් අද අපි බලමු අපි අපේ ඇස කන නැහැ දිවෙන් අපි ලෝකය අත්දගෙනකොටම මොනවද වෙන්නේ? එක්ක ලෝභයක් ඇති වෙනවා, එක්ක ද්වේෂයක් ඇති වෙනවා, එක්ක මෝහය ඉතින් දිගටම තියෙනවා. මෝහය ඉතින් දිගටම තියෙනවා. තුනේම තියෙනවා මෝහය. දැන් මේවට කිව්ව නමක් තියෙනවා අපේ ධර්මයේ. පමානං ලෝභෝ පමාන කරණෝ, දෝසෝ පමාන කරණෝ, මෝහෝ පමාන කරණෝ. පමාන කියවෙ සම්මන්න. පමාන කියන්නේ මිනුම කියන එකනේ. දැන් අපිට දැන් මේ මෙතන තියෙනනේ මල් වාස් එකක්. මේක ලස්සනයි කියන එක කොහෙද තියෙන්නේ? එතනද අපේ හිතේද? එතකොට ඒක අපි ලෝභ සහගත චේතනාවක් නෑ. චේතනාවක් වගේ. එතකොට ලෝභය විසින් තමයි මේක ලස්සන කියන ප්‍රමාණය මින්ම තක්සේරුව කරන්නේ. මේ බාහිර ඕක ඔය විදිහේ පතිත වෙනවනේ යම් තැනක. දැන් ආලෝකයක් වුණා. දැන් අපි කියමු සූර්යාගේ ආලෝකය කියලා. සූර්යාගේ ආලෝකය සූර්යාගෙන් නිකුත් වෙනවා කියන එක සූර්යාගේ දිස්නේ පේනවා අපිට. ඊට පස්සේ ආලෝකෙ පේන්නේ නැහැනේ. කොහේ හරි පතිත උනේ නැත්තම්. දැන් අපි මේ පතිත වෙන්නේ නැත්තම් ඔය විශ්ය නේද? පතිත උණු ගම අන්න ඒක තමයි ඔය ගාදති කියන්නේ. එහෙම අල්ලන්නේ නැහැ තන. එහෙම නගාදති වෙන්න ඕන අපි. එතකොට අපි තමයි මේ අද්දකීම් වලට ලෝභ දෝෂ මොහ අර බුදුහාමුදුරුවන් වහන්සේ වදාරන්නේ මේ මේ අංගුත්තර නිකායේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ. මේ විචිත්‍රා වූ ලෝකය කාමය නෙමෙයි, සංකල්පනා රාගය තමයි පුද්ගලයාගේ කාමය කියන්නේ. සංකල්පනාවක්ම පමණයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තතේව තිට්ටන්ති චිත්‍රානි ලෝකේ. ඔය චිත්‍රානි කියන්නේ ලස්සන කියන තේරුම නෙමෙයි, විවිධාකාර විවිධාකාර ලෝකයේ ඒ තියෙන තැන්වලම ඒවා ඔහේ තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරන් වහන්සේ අපිට ලෝක සමුදය වෙනම කතා කළා. ඒකත් අපි මීට කලින් කතා කළා. මතක් කරගන්න මේ ටික කියන්නේ. ලෝකයේ සමුදය වෙන්නේ අපේ ආයතන අද්දකින් ක්‍රියාවලිය තුලයි කියලා දැනගන්න. ඒ සමුදය වෙන්නේ ලෝකයේනේ අපිට කෙලෙස් ඇති වෙන්නේ. ඒ සමුදයනේ අපි කෙලෙස් වලින් මවාගන්නේ. ඒ වෙන්නේ අපි කෙලෙස් පෝෂණය කරගන්නේ. තණ්හා මාන දිට්ටි ලෝභ දෝෂ මෝහ මේ අපි මවාගන්න ලෝකයනේ ආයතන ලෝකයේ. ඔබන්සේ ඒ විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ සෑම පුද්ගලයෙකුටම මේ ලෝකය මේ මෙවුන්කාරී ස්වභාවය. ඒ මෙවුන්කාරී ස්වභාවය තුළ තමයි එයාට කැමැති අකමැති ගැටෙන සියලුම ඔක්කොම දේ. එතකොට ඒකට ඒ ඒ ඒ මුලාවට තමයි මේ සියලු ලෝක සත්‍යය අහුවෙලා. අහුවෙලා දින. මේ මුලාව තේරුම් ගන්න නැතුව අපි බුදුහාඳුනන් වහන්සේගේ දහම කොච්චර කියවත් අපිට පේන්නේ නැහැ දහම. ඔය අද වෙලා තියෙන දෙයක් තමයි ප්‍රතිපදාවකින් තොරව දහම බාහිර ශාස්ත්‍රීය කරුණක් හැටියට තේරුම් කිරීමට යෑම නිසා එහි මූලික ධර්මාර්ථයන් නොපෙනී ගියා. ඒක ඓතිහාසිකව සිදු වුණා, දැනුත් සිද්ධ වෙනවා. ඔය ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මමත් ශාස්ත්‍රීය ලෙස ඕන තරම් ඉගෙනගෙන තියෙනවානේ. මේක බලාගෙන ගියාම වැඩේ හරියන්නේ නැහැනේ එතන. එතනින් ඉතින් මේ මේවල තියෙන්නේ මොනවද මේ ඒවා පරිශීලනය කරන්න තියෙන හුරු පුරුද්දක් දිනු වෙලා ආවා. නමුත් මේකේ මූලික අර්ථය මෙන්නේ මේ නාම රූප කියන එකට තියෙන වටිනකම. මේ මුළු මහත් ධාමෙම හරි කේන්ද්‍රීය වටිනකමක් තියෙන තැන මේ නාම රූප. එතකොට විඥානය පහළ වෙන්නේ නාම රූපත් එක්ක, නාම රූප පහළ වෙන්නේ විඥානෙත් එක්ක. ඕක දැනගන්න ඊළඟට නාම ධර්ම ඔස්සේ තමයි රූප ධර්ම අහුවෙන්නේ. රූප ධර්ම අහුවෙනකොට තමයි නාම ධර්ම. ඔය අපි දැන් පසුගිය සාකච්ඡාවලදී පටික සම්පස්ස, අධිවචන සම්පස්ස කියන සම්බන්ධතාව කතා කළේ ඔය ඔතන. පස්සේ සකස් වෙන තැන. මොකද මානසිකාරයට තමයි අපිට ලෝකයේ සමුදේ වෙන්නේ. මානසිකාරය. පස්සෙන් ලෝකේ මුණ ගැහෙන්නේ. පස්සෙන් තමයි සමුදේ වෙන්නේ.
සම්මත දැන් ඒ ඒ ආකාරය අධ්‍යක්ීමක් ලබන්න පැහැදිලිවම මේ බාහිර සහ අභ්‍යන්තරික රූප අපිට අසහයෝගයක් දක්වන්න ඕනේ දක්වනවා ඔව් දැන් අපි ගමු අජ්ජත්තික බහිද්ද කියන වචනයක් තියෙනවනේ දැන් අජ්ජත්තික කියනකොට අපේ මේ ඇස අජ්ජත්තිකයි බාහිරින් ලැබෙන වර්ණ රූපය බහිද්දයි හැබැයි බහිද්දයි කිව්වට ඒ බාහිර තියෙන එක නෙමෙයි අපි දකින්නේ ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ ඒ බාහිර තියෙන එක අනුසාරයෙන් ඒකනේ චත්තාරෝච මහා භූත චතුන්නංච මහා භූතානං උපාදාය රූපගෙන අර බාහිර තියෙන එක මහා භූත රූප වලින් සකස් වෙච්ච එකක් තමයි පුද්ගලයක් වේවා දෙයක් වේවා එය අපි දකින්නේ දකිනකොට අපේ ඇසේ ප්‍රසාද රූපයේ හින මේක සටහන් වෙන්නේ ඒ සටහන් වෙනකොට ඇසේ තියෙන මේ දෘෂ්ටි ශක්තිය හැටි හැටියටනේ සංඥාව ගන්න මොකද දැන් හැම සත්‍යෙම එකම වර්ණ සංජානන රටාවක ඉන්න සත්‍යෝ නෙවෙයිනේ එතකොට ඊළඟට එක එක්කෙනාට එක එක කෙලස්නේ දිගු කලක් මේක රැවටිලා ඉඳලා නානා මාදිලියෙන් අනුසය කරගත්ත ඒවා තියෙනවනේ ඒවනේ අවදි වෙලා දැන් එන්නේ එතකොට ඒ ඔස්සේ මවා ගන්නා රූපේට තමයි උපාදාය රූපේ ඕක තමයි අපි දැන් අත්දකින රූපේ එතර සමිනාසේ ඒ අවස්ථාවේදී ඇසත් අපි මේ සකස් කරගත්තා ඔව් රූපෙත් සකස් කරගත්තා ඔව් ඒ මොහොතේ සමුදේ වුණා ඒ මොහොතේ සමුදේ ඔව් දැන් මේකත් ඊට කලින් අපි සිහිපත් කළා මේ ඇසට බෑ මොකද මේ අපි ඒක තවත් සරලව නම් නිදර්ශනකින් කියමු දැන් අපි කියමු මගේ දැන් කෙනෙකුගේ ඇහැට රොඩ්ඩක් යනවා ඇහැට රොඩ්ඩක් ගියාම පහළ වෙන්නේ මොන විඤ්ඤාණයද කියලා බලන්න. චක්කු විඤ්ඤාණයද කාය විඤ්ඤාණයද? කාය. ආන්නාරි. අන්න එතකොට තේරුම් ගන්න චක්කු විඤ්ඤාණය පහළ වුණොත් තමයි ඇස සමුදේ වෙන්නේ. ඕන් අපි යමු එහෙනම් කනට. ඕන් කනේ මොකෙද්ද ඉන්නා වගේ දැනෙනවා. දඟලන ගතියක් දැනෙනවා. දැන් හරි අසහනේ වතුර දානවා මේ කූරු රින්ගෝන ඈ. දැන් මේක දැනෙන්නේ මේ සෝත එතකොට සෝත විඤ්ඤාණයක්ද පහළ වෙන්නේ කාය විඤ්ඤාණයක් දැන් ඔන්න හෙම්බ්‍රිසාවක් හැදෙනවා නාහෙ තද වෙලා ඈ දැන් මේ ඝාණ විඤ්ඤාණයද කාය විඤ්ඤාණයද කාය විඤ්ඤාණය ඔන්න දැන් දිවේ තුවාලයක් හැදිලා චූටි අර මේ ගම්මිරි සැටයක් විතර චූටි රවුම තුවාල හැදෙන්නේ හරි සරයිනේ ඈ දැන් එතකොට මේ දිවේ තුවාලයක් තියෙනකොට ඒක ජීවහා විඤ්ඤාණයද කාය විඤ්ඤාණයද කාය විඤ්ඤාණය එතකොට එන ජීවහා විඤ්ඤාණය වුණා රහක් දැනෙනවා. සෝත විඤ්ඤාණයෙන්ද නම් සද්දයක් ඇහෙනවා. ඈ ඝාන විඤ්ඤාණයෙන්ද නම් ගන්ධයක් දැනෙනවා. කයටත් ඔහමයි. ඈ පොට්ටබ්බයක් යටතේ තමයි කාය විඤ්ඤාණය. හැබැයි ඉතින් අපි කයෙන් වැඩියෙන් අර වලන මොකද ඈ දැන් උදේ හැරි දැන් නිදාගෙන ඉන්නකොට කය තියෙන බව දන්නවා නිින්ද ගිහලා. හොඳටම නිින්ද ගිහලා. හීන දකින්නේ නැහැ. එයා කයක් තියෙනවා කියලා දන්නේ. ඇහැරෙනකොටම කය කය තියෙන කය දාන එතකොට එතන ඉඳන් වෙන්නේ මොකද ආය කවුලා කරි නිින්ද යනකන් කයට අරමුණු වැඩි කයට එන අරමුණු ගොඩ තියෙනවා දැන් අරමුණු ගොඩ තියෙන හින්දා ඒ මොහොතට කය සමුදේ වෙනවා අපිට අහුවෙන්නේ නැහැ ඒ හින්දා මේ කය දිගට මම වෙලා ඉනවා ඒ නිසා කයම මමයි කියලා හිතල පාලන්නේ මේ කය මූලික කරගෙන කයම මම තන් ජීවන්තං ශරීරං මම ආත්මයමයි කය කයමයි ආත්මය කියලා හිතාගත්තා මෙන්න මේ මහා සක්කාය දිට්ඨිය කඩන්නනේ මේ බුදුහාමුදුරන් වහන්සේ මේ ධර්ම දේශනා කළා තියෙන්නේ මොකද මේ රහත් වෙන්න ඉස්සර වෙලා සක්කාය දිට්ඨිය කඩන්න බෑ සක්කාය දිට්ඨිය කඩුණොත් තමයි කාමරාග පටික කඩන්න පුළුවන් එහෙම නැත්තම් ඉතින් මේ සක්කාය දිට්ඨි බිඳිල්ලකුත් නැහැ ඒ නිසා කාමරාග පටික වලට අනෝහෙ යට වෙවි ඈ සිතවිලි ලෝකේ මවමවා ඉන්නවා මෙරිල කොහි උපදීද දන්නේ නැහැ ඉතින් මේක හරි භයානක මේ ජරා මරණ දුක නැති කරන්නේ බුදුහාරු වහන්සේ කියන්නේ මේ සක්කාය දිට්ඨි කියන එක ඊතරම් ප්‍රබලයි ප්‍රබලයි ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩිපුර ධම් දෙසලා තියෙන සක්කාය දිට්ඨි ප්‍රහාණය පිණිසත් ඊළඟට අවසානයේ අරහත් ඵල අවබෝධය පිණිසත්
අතර මැදි දෙක ගැන සකුදාගාමී අනාගාමී ලොකුවට කියලා නැහැ. මොකද මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. මේක ආරම්භ කරන එක තමයි අමාරු. නිකන් ඔය මේ විස්තරයක් කටින් ඇහැව්වටවත් හරියන්නේ නැහැ ඕක. මොකද එතනත් අපි දැනගන්න ඕනේ මොකද සමාජයේ තියෙනවා සමහරු මේවා අහලා විතරක් ඇති කියලා. අහලා බණ අසහසෝ අහන්න ඕන. ඒ නිසා තමයි ශාวก කියලා කියන්නේ. ඒකත් කියලා දෙන්න මේ වෙලාවේනේ. සමුදය වෙන බව දිගින් දිගට තියෙන හැකින් දිගින් දිගට තියෙන එකක් මේ බල බල ඉන්නේ මේ මේ මේක හෙටත් ඇවිල්ලා ඉතුරු ටික බෙදි හැකි කියන වගේ මනසකනේ අපි ඉන්නේ. හැබැයි ඒ මනසට හැබෑව දැනෙන ලෝකෙකුත් තියෙනවා. ඒකනේ අර මේ ඔව් ද්වේතානුපස්සනසි දැන් සත්‍යන්ති මඤ්ඤති කියලා කියන්නේ. එතකොට ඔය තවත් ඔය සුත්තනිපාතයක සූත්‍රයක බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා පස්සන්නරෝ දක්කිති නාම රූපං කියලා. මේ ඇහැට විතරක් නෙමෙයි මුළු ආයතන හයටම අද්දකින් ලැබනකොට මේ පුද්ගලයා ලබන්නේ නාම රූප අද්දැකීම බලන්නකෝ මෙන්න මේ නාම රූප අද්දැකීම අපිට අහුවෙන්න පටන් ගන්නෙ වින්දනේ ඉඳලා පස්සෙන් නෙමෙයි අපට අහුවෙන්න ගන්නෙ මානසිකාර්යය කියනක යොමු වෙනවා ඉතින් ඔය විසිරිලා තියෙන නිසා ඒ උනාට වේදනාවෙන් තමයි අපට දැනෙන්න ගන්නෙ ඒක තමයි අපි හඳුනගන්නේ ඒ ගැන තමයි සිතිවිලි බව වේදනා සංඥා චේතනා කිවේකයි ඔය පංච උපාදානස්කන්ධයන් හිදී ඔය වේදනා සංඥා චේතනා තුන තමයි වේදනා සංඥා සංඛාර ස්කන්ධ බවට මෝරලා එන්නේ මොකද මේ මේක හරි බරපතල තැනක් මොකද උපාද කියන්නේ සකරන්නේ මේ පංචස්කන්ධය තුල ක්‍රියාත්මක කරන්නේ නාම රූපද ඔවුනේ ආ ඒකත් මතු එච්චික හොඳයි ඈ දැන් අපි මේ මේ තාම බුදුහාඳුරු සංශෝධනය කරපු පිළිතුර මේ ප්‍රශ්නේ විතරයි අපි කියන්නේ අපි ඊළඟ එකට යනවා ඊට කලින් මහත්ය දැන් ඇහුවේ මොකද්ද පංචස්කන්ධය තුල ඔව් දැන් පංචස්කන්ධ කියලා කියනකොට අපි මේ අත්දකින රූප තමයි රූප සමූහයක් වශයෙන් අපිට දැන් එන්නේ විඥාන සමූහයක් එක විඥානයකින් කියන එකක් නෙමෙයිනේ දැන් ඒ සමූහයක් වෙන්නේ දැන් අපි කියමු දැන් මේ වච මම කතා කරනවා මේ කතා කරන එක අහගෙන ඉන්නවා කියමු කෙනෙක් ඒ අහගෙන ඉන්නකොට දැන් සෝත ඉන්ද්‍රියෙන් ලැබෙන ශබ්ද වැලක්නේ මේ ඇහෙන්නේ නේ එක හිතෙන් අහන්නේ මේ වැලක්ද අහගෙන යන්නේ වැලක්නේ එතකොට වැලක් කියලා තේරෙන්නේ නැහැ එතකම වැලක් කියලා තේරෙන්නේ නැහැ අන්න ඒකයි ඈ නැත්තම් මේ වැලක් කිව්වට මොකද්ද ස්රෝතේ කියලා කිව්වත් ඉතින් ප්‍රොසෙස් කිව්වත් ඒත් අනේ මන් දන්නේ කියලා නේද මේ මේ වැලක් සිද්ධින් වැලක් දැන් අපි ආහාර ගන්න ගිහිල්ලා ආහාර බත්පත අතට තියාගෙන ඒක අනානා කනකොට ඈ මේ ජීවහා විඥාන වැලක් ඈ ජීවහා සම්පස්ස වැලක් ජීවහා සම්පස්සජා වේදනා වැලක් ඈ ඒ අනුව ඇති කරගත්ත චේතනා වෙලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ වෙලා ගැට ගැහිලා තමයි මේ රසය හදන්නේ මොකද විඤ්ඤාණ නාම රූපෙට උදව් කරනවා නාම රූප විඤ්ඤාණයට උදව් කරනවා තියෙන්නේ තරඟෙට දැන් ඔය අතර ඔන්න අපි කියමු මේ මේ දෙහියටයක් හැපුණා කඳ ගිහිල්ලා ආ වැරදිම ඒක එකක් වුණා කියලා එතකොට ඔය තියෙන හැප්පෙන තැන් ඔය වගේ හැප්පෙන තැනක් අහු වුණාම තමයි මේ මේක තේරෙන්නේ. ඉතින් මේ සිත් ප්‍රවාහය අල්ලගෙන සිත් ප්‍රවාහය ඔස්සේ තමයි මම වැවෙන්නේ. අස්මීති භික්ඛවේ මඤ්ඤත මෙතන් දැන් මම කියන එකිනෙත් එක්කෙනෙ නෙවෙයිනේ. මෑවෙනවා. ඉතින් හොඳම දේ තමයි තේරුම් ගන්න අපි කල්ප ගණන් සසරී හිටියා. ඒක ඇත්ත. ඒ කල්ප ගණන් සසර ඇදී ආවේ එක ධර්මයක් නෙවෙයි ඔය ආවේ මොහොතෙන් මොහොත මොහොතින් මොහොත වුණු සමුදය වෙන ක්‍රියා ප්‍රවාහයක් ඔන්න ඕක තේරුම් ගැනීමෙන් තමයි අනිත්‍යතාව දකින්න පුළුවන්
අනිත්‍යතාවට යන්නේ එතනින්නේ. වංශයට මේක අපේ මාතෘකාවෙන් ඔබට සූත්‍රයක් දෙන්නට සම්බන්ධ වුණොත් සතර සතිපට්ඨාන සූත්‍රයේ ඒ පබ්බ හතරෙදිම සමුදය ධම්මානුපස්සී වාක්‍යය කියලා කියනවනේ. දැන් හැම තිස්සෙම කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා හතරටම සමු ඒ කියනවා. ඉති අජ්ජත්තං වා කාය කායනුපස්සී බහිද. ඒක අපි අජ්ජත් එක ඒ ටික හතරටම තියෙනවා. මේ මෙතන දිනවනේ මොකද්ද? සමුදය. සමුදය ධම්මානුපස්සී වා කායස්මි. සමුදය ධම්මානුපස්සී වා වේදනා. ඒක සමිනාස මේ සමුදය උනේ මේ ක්‍රියාවලිය නොදකින නොදකින නිසා. නාම රූප ක්‍රියාවලිය නොදකින නිසා. ඔව්. එතකොට මේ මොහොතේ මේ සමුදය වෙන්නේ. පටිච්ච සමුප්පාද ධර්ම නියාමයේ කියලා කියන්නේ මේ සමුදය නියාමයයි. ඒකෙම නිරෝධ වෙන නියාමයයි දෙකම. ඊමසෙන් අසති ඉදං නහෝති. එකෙන් සමුදය වුණ සමුදය වන තාක්කල් මේක පවතිනවා. සමුදය ඉද නොදුන්නොත් ඒක පවතින්නේ නැහැ. ඒ පවතිනවා කියන්නේ සමුදය වෙන්නේ කියන්නේ ඒකයි උතන තියෙන්නේ. නිරෝධ ධර්මයක් එතන යංකින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන එකත් මෙතනම තමයි තියෙන්නේ නේද සම්මා? ඔව් සාද. මෙතන ආයේ කොහෙවත් ඈතක නෙමෙයි ඒක වෙන්නේ. යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේ සමුදය වෙලා කල්ප ගණන් ගිහින් නිරෝධ වෙන එකක් නෙමෙයි. ඕක තමයි අපි හොඳටම තේරුම් අරගන්න ඕන කරන වැදගත්ම දේ. දැන් අර මේ අපි කතා කළානේ සලායතන මේක මේවා එක මොකේද මේ මදුපිණ්ඩික සූත්‍රය ඔය සත්‍ති කියන තැන එනවනේ. ඕක අපි කතා කරන්නත් ඕන කියලා දැන් මටත් ඔබ වහන්සේ කතා කරනකොට එක මතක් වුණේ. අපේ මේ 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 නාලිකාව ඔස්සේම අපි වැඩසටහනක් කරා වෙනම. ඒකෙදිත් මේ මදුපිණ්ඩික සූත්‍රයේදී සමින්වාස චක්කුම් සති රූපේ සති කියන එක ඒ සති කියන එක ගන්න ඕන මෙතන. මේ සති කියනකොට ඇති කල්ලි කියනකොට මේ සමුදේ වුණු අවස්ථාවයි. සෝ වතාවසෝ චක්කුස් මෙසති මේ මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා ඇවැත්නි ඇස ඇති කල්ලි රූපේ සති චක්කු විඥානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා ප්‍රසති ත්‍රිඨානමෙතං විච පස්ස පඤ්ඤත්තිය එන්නේ මේ සමුදයත් එක්කයි. හරිද? පස්ස පඤ්ඤත්තිය සති පස්ස ප්‍රඥප්තිය ඇති කල්ලි වේදනා පඤ්ඤත්තිය. වේදනා පඤ්ඤත්තිය ඇති කල්ලි තණ්හා පඤ්ඤත්තිය නේ. ඒ පංච සංඥා දක්වාම ඒක ඔව් ඒ කියන්නේ වේදනා ඔව් වේදනා. එතකොට වේදනා පඤ්ඤත්තිය ඇති සංඥා පඤ්ඤත්තිය. වේදනා සංඥා සංඥා පඤ්ඤත්තිය තියෙනකොට තියනවනම් විතක්ක පඤ්ඤත්තිය. විතක්ක පඤ්ඤත්තියත් එක්ක යනවා පපංච සංඥා සංඛා සමුදාචරය. එතකොට අර ඒ සූත්‍රයේ තියෙනවා අර මේ පස්ස වේදනා සංජානාති ඊළඟට සංජානාති ඊළඟට විතක්කේති පපංචේති කියන ටිකට ඒකට අනුරූපීව දැන් මේකේ කතා වෙනවා. ඒ සූත්‍රේ මේ කවුද අපේ මහා කච්චායන මහ රහතන් වහන්සේ මේ දේ ඇති කල්ලි. එතකොට මේ සමුදේ වෙන්නේ මේ වෙලාවේ. ඕකම අනිත් පැත්තේ නිරෝධ පැත්තට කරන ඇස නැත්තම් චක්කුන් අසති කියලා අසති රූපේ අසති චක්කු විඥානේ අසති පස පඤ්ඤත්තින් පඤ්ඤා ප්‍රසති ඉති නේතන්ටාන වේජති. එතෙන් සමින හඳවත් ලස්සන වචන විද්‍යාමාන වීමක් වෙන්නේ. අන්න හරි නේ විද්‍යාමාන වෙන්නේ. අන්න එතනනේ ඔක ඔය තේරුම් ගන්න ඕනේ මේ තමන් තුල වෙන වැඩක් මේ සමුදේ වෙන වැඩක් නිරුද්ධ වෙන වැඩක් මේ කතා කරන්න කියන එක. ඊළඟට ඒක කාලපරාසයක් හා දාන්න ඕනේ මේක මේ මොහොතේ. ඒකනේ පච්චුප්පන්නේ ධර්මයේ දකින්නවා කියන්නේ. සමිනාස බුදු මුළු බුදුදහමේ බුදුන් වහන්සේ කියන මේ සමුදයත් අත්තංගමයක් දකින්න කියලා ඒ කියන්නේ මේකනේ. අන්න ඒක මේ උදේවය දකින්න කියනවා කියන්නේ මොකද්ද? මේක දකින්න කියන එකයි. සමුදය අත්තංගම දකින්නවා කියලා කියන්නේ මේක දකින්නවා. ඈ උදේහත් ගාමිනී පඤ්ඤා කිව්වේ මේ දකින්න නුවන්. මේක දකින්නව නම් තමයි නිබ්බේධික පඤ්ඤාවක් වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු අපිට පාරේ යනකොට මේ රතු පාට කුට්ටියක් මොකක් හරි ගහගෙන මේක නම් මැණිකක් කියලා හිතුණා. හරිද? දැන් මේ හිතුණාම දැන් මේක හීන්සරේ මිටමොලව ගන්න එකන කරන්නේ ඈ. දැන් ඒක ඒ වුණාට දැන් මේක මැණික තක්සේරු කර ගන්න ඕන. හරිද? ඊට පස්සේ ජෙම් සෙන්ටර් එකට යනවා. ගිහිල්ලා මෙයා දෙනවා
ඉතින් මේක හොඳට පරීක්ෂා කරව ගන්නවා. ඉතින් ආරයත් හොරකම් කරන කෙනෙක් නෙමෙයි කියමුකෝ ජේම්ස් සෙන්ටර්. ඈ අවංකවම බැලුවා. බලලා එයා දැනගත්තා මේක මේ මේ වටිනා එකක් නෙමෙයි නිකන් ගල් කෑල් මේ ප්ලාස්ටික් කෑල්ලක් වගේ කිසි තේරුමක් නැති එකක්. ඒක යා අතටම දෙනවා දීලා කියනවා මේක ආය ආපහු මොකක්ව මාරු කරන්න එහෙම නැත්නම් මාරු කරනවනේ වනේ. අතටම දීලා කියනවා මේක වැඩක් නෑ මේක මේ ප්ලාස්ටික් නිකන් එක් දැක්ක ගමම රැවටෙන විදියට මේක තියෙනවා ඒකයි. දැන් එතකොට මෙයාට අවබෝධයක් ඇති වුණානේ. එයාට සැකනම් එයාට තව විශ්වාසවන්ත කෙනෙක් ගාවට ගිහිල්ලා ඒක බලනවා. හරි දෙකක් ආවා. එහෙනම් දැන් අර හොරෙන් හොනේ රහසින් මිට බලව ගන්න ඕන ගතිය එයිද? ඉබේම ගිලිහෙනවානේ. මේ සසරින් කෙලෙස් ප්‍රහීන වෙන්නේ ප්‍රඥාව පිබිදෙනකොට ගිලිහෙනවා. කෙලෙස් වලට වැඩෙන්න අවස්ථාව නැහැ. ඒ නිසා තමයි ඒවා මොකද්ද භාවනානි යෝග මනෝත්තස්ස බිකුණෝ විහෙරතෝ අප්පකසිරේනේව සංයෝජනානි පටිප්පස් සම්බන්ධි කියලා වචනයක් තියෙනවා මේ වාසි ජටෝපම සූත්‍රයේ. අප්පකසිරේන අඩු වෙහෙසකින් මේ කෙලෙස් ප්‍රහීන වෙන්නේ අඩු වෙහෙසකින් කියලා කියනවා. මොකද වටහා ගන්න විතරයි දෙන්නේ. ඈ ඕන්නම් රැවටි රැවටි අමාරු වැටෙන්න පුළුවන්. නැත්තම් ප්‍රඥාව පුබුදවා ගනිමින් නිදහස් වෙන්නත් පුළුවන්. ඔන්න ඔය මාර්ගය තමයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඉතින් එතකොට ඔය මේ ඔය පැති දෙකම අපේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ මේ මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කළා. මොකද ප්‍රතිපදාව නැතුව ප්‍රශ්නේ විතරක් මතු කරලා ප්‍රතිපදාව නොකිය ඉන්නව නෙමෙයි. දැන් අත් වශයෙන් දැන් අපිත් මේ ප්‍රශ්නේ ටිකක් වැඩියෙන් සාකච්ඡා කරනවා. මොකද හේතුව දැන් අපි හිතාගෙන ඉන්න තාලවල වල තියෙන දුර්වලතාවල් නිසා මේක නිරවුල් කරගන්න අපිට මේක ගොඩක් කතා කරන්න වෙනවා. ඊට පස්සේ ඉතින් මේ පුළුවන් අපිට තව ඊළඟ එකේදී වුණා මෙතනදී අපි ප්‍රතිපදා මාර්ගයක් වශයෙන් කොහොමද මේක ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරන්නේ. හරි දැන් ඔය ටික ඇති දැන් අපි ඒ පැතිත් පැහැදිලි වෙන්න ඕන නිසා දැන් මේ අපි යන්න වෙනවානේ කේවඩ සූත්‍රෙට. කේවඩ සූත්‍රයේදී මේ උපරෝධණය කියන වචනේ තමයි කත්ත නාමංච රූපංච අසීසං උපරෝධය ඉතිරි නොකොටම මේ නාම රූප උපරෝධණය වෙන්නේ. උපරෝධණය කියලා කියන්නේ නාම රූප පිහිටන්ඩ කියන්නේ විඥාණයට පිහිටන්ඩ නාම රූප මතුවීමක් වෙන්නේ නැත්තේ කොතනද? මොකද අර ප්‍රතිපදා මාර්ගයේ වැඩෙන කෙනෙකුට මේ නාම රූප අල්ලිල්ල උඩ තමයි මේ ඔක්කොම තියෙන්නේ. ඒවා උපාදාන වීමෙන් තමයි තණ්හා උපාදාන වීමෙන් තමයි අපි ලෝකයක් ගොඩනගන්නේ කියන එක දැනගත්තේ එක්කෙනා. ඒවා පිළිබඳව අන්න විදර්ශනා මාර්ගයේ වඩන්න පටන් ගන්නවා. ඒ වඩන එක්කෙනා නිබ්බේධික ප්‍රඥාව තමයි මේ වැඩෙන්නේ. නිබ්බිදා නිබ්බින්දං විරජ්ජති විරාගා විමුච්ඡති විමුක්තස්මේ විමුක්තමිති ඥානං හොති කියලා කිව්වේ ඒ නිබ්බිදාවෙන් මාර්ගය වැඩෙන විදිහ. එතකොට ඒ කාර්යය කෙරෙනවා නම් එතකොට මොනවාද මේ මෙතනදී මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල නොපි මේ මොකද්ද වෙන්නේ? මෙතන පඨවි ආපෝද මේ ලොමේ විශ්වයේ තියෙන දේවල් හොය හොය යන එක නෙමෙයි. මොකද පඨවි ආපෝ තේජෝ වායෝ කියන ක්‍රියාකාරී ය හතරේ හතර ඇසුරෙන් අල්ලාගත්ත උපාදාය රූපයක් අපි අපේ මනසේ මවා ගන්න. අන්න ඒ රූප උපාදානයට පිහිටක් නැත්නම් විඥානයත් එහි පිහිටන්නේ නැහැ කියන එක තේරෙන්නේ. ගමනාසය ගේ සතිය දිගින් දිගටම අපිට කියන්න උත්සාහ කරා නාම රූපෙන්තර විඥානයකුත් විඥානෙන්තර නාම රූපයකුත් මේක අර කෝ බටකොටු මිටි දෙකුත් සූත්‍රයක් ගැන හර දක්වමින් ඒ කියන්නේ බුවන්සේ කියන්නේ දැන් මේ නාම රූපයන්ගේ ප්‍රයෝජනයක් නොවෙන්න නම් මේ පඨවි ආපෝ තේජෝ වලට ප්‍රතිෂ්ඨාවක් ලැබෙන්නේ නැති දාකල් නාම රූපයන්ට පිටා සිටීමක් වෙන්නේ නැහැ කියන එක. දැන් අපි එතන තියෙන විඥානය ගැන විදිහට කියන්නේ අපි බලමු බුදුහාමුදුරන් වහන්සේ ප්‍රශ්නේ ද නිරව කරපු හැටිනේ. දැන් අපි කතා කළේ ඕක ඔය විදිහට අහලා හරියන්නේ නැහැ. අපි අර පිහිටනවා කියන එකත් කතා කරන්නේ අර අර ආලෝකයේ ආශ්‍රයනොත් අපි නිදර්ශනය කළානේ. දැන්
ආලෝපය පතිත වෙනකන් පතිත වෙනකන් ආලෝකය පෙනෙන්නේ නෑ මේ වගේ. ඒ වගේ මේ අපි බාහිර ලෝකයේ ආයතන හයෙන් අද්දකින දේවල් වලට ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිනුම් කරන කරන්නේ ඒ පටවි ආපෝ තේජෝ ආයෝ වශයෙන් මේවා අල්ලගෙන තමයි. ඊට පස්සේ එතකොට එහෙම අල්ලගත්තේ නැත්තම් මේ රහතන් වහන්සේගේ මනස ගිහින් වදිනවද මේ ලෝභයෙන් කොහෙවත් නැහැනේ. සටහන් වෙන්නේ නැහැ. ආන් ඒ වගේ. එතකොට දැන් බුදුහාමුදුරන් වහන්සේ මේක තීරණය නිරවුල් කරලා ඔන්න ඊට පස්සේ දේශනා කරනවා. මෙන්න මේකයි උත්තරේ කියලා දැන්. අර ප්‍රශ්න නිරවුල් කරපු එක මෙච්චල්ලා කරේ යා. එයාට විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝපවා. ඔන්න කතා කරනවා මේ විඥාණය අනිදස්සන වූ විඥානයක් ගැන කතා. මේ අනිදස්සන විඥාණය අනන්තයි කියලා කියනවා. සබ්බතෝපවා මුළුමනින්ම හැමอายุරින්ම ප්‍රභාමත්. දැන් මේ අනිදස්සන විඥාණය සම්පූර්ණයෙන්ම ප්‍රභාමත්. ප්‍රභාමත්. ආලෝකමත්. එහි එත්ත ආපෝච පටවි තේජෝ ආයෝ නගත. එහි පටවි ආපෝ තේජෝ ආයෝ පිහිටන්නේ නැත. මේ කතා කරන්නේ කුමක් ගැනද කියන එක තමයි වැදගත්. මේ කතා කරන්නේ අර විදර්ශනා මාර්ගයේ පිරිපුන් කරලා කරලා නාම රූප අද්දකින් ලෝකයේ මේ අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් මේ විඥාන නාම රූප මොකද අර ප්‍රශ්නිකුත් ඇහුවනේ මේ පංච ස්කන්ධ සකස් වෙන්නේ මෙතනම නේද කියලා. දැන් ඔතනම තියෙන රූපයට තමයි රූප ස්කන්ධය වෙන්නේ ඈ. ඔතනින් ලබන වින්දන තමයි වේදනා ස්කන්ධ වෙන්නේ. ඔය ගොඩනගෙන සංඥා තමයි සංඥා ස්කන්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ අනුව තේත ගොඩනගෙන චේතනා තමයි සංස්කාර ස්කන්ධ වෙන්නේ. මේවා අහුවෙන පාරය පාසාම වෙන විඥාන ස්වරූපේ විඥාන ධාරාවට තමයි විඥාන ස්කන්ධය වෙන්නේ. දැන් මේ පංච ස්කන්ධයම හදන්නේ මෙතනනේ. ඒ නිසා සංකිට්ඨේන පංච පාදානස්කන්ධා දුක්ඛා කියලා දුන්නේ මෙන්න මේ සිවුම් තන දැනගෙනයි මේ මාර්ගේ වඩා ගන්න ඕනේ. නිකම්ම බෑ. දැන් අද වෙලා තියෙන දේ තමයි දැන් මේ පංචස්කන්ධ කියන එක වුණත් තේරුම් කරලා දීමේ අඩුපාඩුකම් තියෙනවා. සමහර අය මට ඇහිලා තියෙනවා මේ පසෙඳුරන්ට එහෙම දාලා තියෙනවා. සමනාසයේ දැන් ඔබ වහන්සේ කීවා වගේ මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන වචනය කතරම් ගැඹුරු අර්ථයක් ඇතුළත් වෙලා තියෙනවද? එසේ ස්කන්ධයන්ගේ උපාදානස්කන්ධේ දුකයි කියලා දකින්න නම් මේ ඔබ වහන්සේ දැන් මේ අපේ සති ගානක් තිස්සේ සාකච්ඡා කරපු මේ එක දකින්න බෑ. ඒක දකින්න ඕන තමයි. දැන් බුදුහාඳුරු සඳහන් කරන යෝ වික්කවේ චක්කුන් අභිනන්දති සෝ දුක්ඛං අභිනන්දති. ඇස අභිනන්දනය කළොත් ඒ දුක් දැන් අද ලෝකයට තේරෙන්නත් එපෑ. ඇස ඉතින් තියෙන එක හොඳයිනේ. කන එතකොට සෝතං අභිනන්දති සෝ දුක්ඛං විහෙරති කියලා. ඒවල කෙරෙහි සතුට වෙනවා. එයා දුක සේවාසේ අපේ මාතෘකාව එහාට මෙහාට වෙනස් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් හටගත්තොත් හටගන්නේම දුකක් කියලා කියන එකත් දැන් මේකට ගැලපෙනවා. ඔය ඒකනේ හටගන්නේ අන්න ඒකනේ. හටගන්නේ දුකක්මයි. නිරෝධ වන්නේ දුකක්මයි කියන එක. දුක්මේවෙහි උපජ්ජමාන. කොච්චර ලස්සනද ආර්ය සත්‍ය හතරට මේ දේශනාව ගැලපෙනවා. දැන් ඔය සමහර තැනක තියෙනවානේ පඨවි ආපෝ තේජෝ මොකද්ද මේ චන්නන් ධාතුණං උපාදාය ගබ්බසාවක් අන්තියේ. මේ ධාතු හතරේ ධාතු හයේ ධාතු චන්නන් ධාතු නම් ඒ කියන්නේ පඨ ව්‍යාපෝ තේජෝ වායෝයි ආකාස විඥාන කියන දෙකත් එක්ක එකතු වෙලානේ. චන්නන් ධාතු නම් උපාදාය ගබ්බස්සාවක් අන්ත මේ මව් ගැබක පිවිස ගැනීමක් වෙන්නේ එතනින්. එතකොට විඥාන ඇවිල්ලා නේද එතන. ඔක්කන්ති ආසති නාම රූපං කියලා. ඔය මේ කතා කරපු නාම රූපෙන් දෙන්නට ඇවිල්ලා. ඔක්කන්ති ආසති නාම රූප. ඊට පස්සේ නාම රූප පත්‍ය සලායතන ආයතන හය සලායතන පත්‍ය පස්ස පත්‍ය වේදනා. එතනදී මොකද කරේ? වේදිය මානස කෝපනහම් වික්‍රේ දුක් මොකද්ද මේ දුක් ඉදන් දුක්ඛන්ති පඤ්ඤපිස්සාව. එතකොට මේ වින්දනයට අහු උනා කියන්නේම දුක සමුදය උනා කියන එක. හරිද? එතනම තමයි දුකේ සමුදය දුක සමුදයට පඤ්ඤාපෙස්සා. ඒ සමුදය දැකපු ෂණයෙම ඒක නිරෝධත් වෙනවා. වෙනවනේ. සමුදය එක නිරුද්ධ වෙනවා.
ඊට පස්සේ දුක්ඛ නිරෝධන්ත පඤ්චවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදන්ත එහෙමත් කියනවා. එතකොට පැහැදිලිවම තියෙනවා මෙතන මේ පංච උපාදානස්කන්ධ කතාව මේ නාම රූපත් එක්ක තමයි යන. නාම රූප කියන්නේ ඒක සියුම් පහුවීමේ ක්‍රියාකාරී. අපිට නිකන් ලොකුවට දැනෙන ඝන අවස්ථාව තමයි මේ පංච ස්කන්ධ කියලා කියන්නේ. ඊළඟට පංච උපාදානස්කන්ධ කියන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ දැන් සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කිව්වේ මේ කාරණය මේ ඔය කොයි විස්තර කළත් මෙන්න මේකයි කියවෙන්නේ කියන ටිකනේ ඒ පෙන්වුම් කරේ. ඒ බර කිරීම මෙතන තියෙන. ඉතින් දැන් මෙතන තියෙනවා අනිදස්සන විඥාන දැන්. අනිදස්සන විඥානය කියන්නේ ඉස්සලා අපි දැන් පතිට්ඨිත විඥානය. එනවාද? සනිදස්සන විඥානය ගැන කතා කරමු. ඒ සනිදස්සන විඥානය කියලා කියන්නේ නාම රූපේ පිහිට විඥානය. අපේ ප්‍රත්‍යඥයක් තුල තිබෙන සකස්සන විඥානය. අනිදස්සන විඥානය කියලා කියන්නේ ප්‍රත්‍මේ නාම රූපේ නොපිහිට විඥානය. එතකොට දැන් මෙතන මේ පඨ වියාපෝ තේජෝ ආයෝ කතාවක් කියනවනම් ඒ කියන්නේ අර උපාදාය වශයෙන් අල්ලගත්ත රූප ධර්මයන් පිළිබඳව බවත් මතක තියාගන්න ඕනේ. එහෙම නැත්නම් තවත් අවුල් කරගන්න. එතකොට විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝපබං කියලා කියනකොට මේ අනිදර්ශන විඤ්ඤාණය රහතන් වහන්සේගේ අරහත් ඵල විඤ්ඤාණය මේ අරහත් ඵල මේ සමාපත්තියයි මේ කියන්නේ. අරහත් ඵල සමාපත්තියේදී ඒක අනන්තයි කියලා කියන්නේ කිසිම ඒ කියන්නේ කිසි තැනක රැඳෙන්නේ නැහැ කියන එකයි. පඨවි ආපෝ තේජෝ ආයෝ වල නෙවෙයි රැඳෙන්න ඕන. ගාධති වෙන්න තැනක් එපා. කිසි තැනක ගාධති වෙන්නේ නැත්නම් අර බුදුහාරෝ සංශෝධනයක ඒ තමයි අනන්ත කියලා කියන්නේ. එතකොට එත් ආපෝච පඨවි තේජෝ ආයෝ නගාධති. අනන්ත වූ විඥානේ පඨවි ආපෝ තේජෝ ආයෝ බැසගන්නේ නැහැ. එතකොට එහෙනම් එතන එත් දීගංච රස්සංච අනුන්තුලං සුම දීග කොට මේ සුභ අසුභ සිවුම් රළු කතන්දර මොනවාක්වත් එන්නේ නැහැ. එත් නාමංච රූපංච අසේසං උපවිජති. එතනදී නාම රූපයත් ඉතිරි නොකොටම උපරෝධනේ ඒ කියන්නේ විහිටක් නොලබන නිසා එන්න විදිහක් නැහැ. ඔය උපරෝධනේ කියන්නේ තිබිලා නැති වෙනවා කියන එකට වඩා ඒකට සමුදේ වෙන්න ඉඩක් නැහැ. ඒ වචනේ ප්‍රෝජනේ කියන්නේ ඒකයි. ඒකයි. මොකද පිහිටන්න තැනක් නැහැ. විඥානස්ස නිරෝධේන. ඉතින් එහෙනම් මොකද වෙන්නේ ඊළඟට විඥාණයට? විඥාණයට සංසාර අල්ලන්න නාම රූප නැහැනේ. විඥානස්ස නිරෝධේන. ඒ නිසා විඥාණයට නිරුද්ධ වෙන්න වෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ රහත් ඵල සමාපත්තියට සමවැදුණු අවස්ථාවේදී විඥාණය අපපතිත්ත්‍ිත විඥානයක් ඒ විඥාණය කියන වචනේ පාවිච්චි කිරීමේ තියෙන සෙවුම් මේ මොකද මෙතන අත්දැකීමකුත් තියෙනවා. ඒක ටිකක් මේ කතා කරන්න හරි අමාරු කාරණාවක්. නමුත් අපි ඒක ගැන ටිකක් කතා කරන්න ඕන. දැන් අපි හිතමු දැන් රහතන් වහන්සේ කෙනෙක් මේ ජීවිතින්ද්‍රිය අතහැරලම දානවා කියලා. එතකොට ඒ ජීවිතින්ද්‍රිය ඉවර වෙනවයි කියන්නේ උන්වහන්සේ සලායතනික ජීවිත ප්‍රත්‍යක් ඇසුරු කරගෙන හිටියා. ඒ ජීවිත ප්‍රත්‍ය අතහැරලා ඊළඟට උන්වහන්සේගේ විඥාන ශක්තිය නිරුද්ධ වෙනවා ඇරෙන්න ඊළඟ භවයකට නාම රූප මවන්නේ නැහැ. දැන් අපි මීට කලින් කතා කළා චේතනා සූත්‍රය අනුව යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මෙතන් හොති විඥානසටිතියයි. චේතනා ප්‍රකල්පන අනුසේ තියෙනවනම් මනස් විඥාණයට අරමුණු තියෙනවා. ආරම්මනේ සති පතිට්ඨා හොති විඥානස්ස විඥානපච්චය. එතකොට පතිට්ඨිතේ විඥානේ නාම රූපස් නාම රූපා නාම රූප. එතකොට නාම රූප ওই විදිහට යනවනේ මේක. දැන් මේ වැඩේ වෙන්නේ නැහැ. දැන් ඔය පිණිස තමයි එතකොට ඒ කියන්නේ කෙලෙස් නැත්තම් ඔය වැඩේ වෙන්නේ නැහැ. නමුත් එහෙම ඔබ වහන්සේම බොහොම සරලව කීවට ඒ වැඩේ නොවෙන්න ඔය කියන විඥාන ඔය තත්ත්වයට පත් කර ගැනීම
කතරම් සියුම්ව ප්‍රඥාවෙන් දකියුතු තැනක්ද? ඔව් ප්‍රඥාවෙන් දැකලා කටයුතු කිරීමෙන්ම තමයි මේකේ. ඉතින් මං හිතන්නේ දැන් අපි හිතමු මේක තව ටිකක් ලිහිල් කරගන්න තව පැහැදිලි කරගන්න ඕන. දැන් දැන් සෝතාපන්න කෙනෙකුගේ දහම් ඇස හැටියට පෙන්වලා දෙන මොකද යංකීංච සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් යම් කිසිවක් සමුදය ස්වභාව කොට ඇත්තේද ඒ හැම ධර්මයක්ම නිරෝධ ධර්ම නිරෝධ ස්වභාව කොට ඇත්තේ. එතකොට නිරෝධ වෙච්ච දේවල් සමුදය නිරෝධ නිරෝධ වුණා මිසක් අලුතෙන් සමුදය නොවෙන්න මේක ප්‍රඥාවක් තියෙන්න බෑ. ඉතින් අපි ගත්තොත් දැන් විසාකා මහ උපාසිකාව ගත්තාම අවුරුදු 7 දැරියක් හැටියට මේකනේ තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් එයාට සෝවාන් වෙන්න බෑනේ. එතකොට මේ දැන් මේ ගිහි පිංගතුන් පිංගතියන් මේ බණ අහනවානේ. මේ සාකච්ඡාව අහනවානේ ධර්මයේ දැනගන්න එපා ඒගොල්ලෝ. දැන් එතකොට විසාකා මහ උපාසිකාව යුග ජීවිතයකට පාතපෝ තරුණියක් හැටියට දරුවන් ලැබුවා. මිගාර මා මිගාර සිටුතුමා කියන්නේ එයාගේ මාමණ්ඩි. එයාගේ ස්වාමි පුත්‍රයාගේ මාමා. එයා හරි ගෞරවයෙන් මේ යේලිට සලකන්නේ. මිගාර මාතා කියලා නමකුත් දැම්මා. වැටුණා. මිගාර සිටුතුමාගේ මාමණ්ඩියගේ මව හැටියට ලේලිය හැඳින්වෙන්නේ. ඒ තරම් ශ්‍රේෂ්ඨත්වය මොකද ඒ අයට ධර්මය ලැබුණේ එතන. ඒ අය බොහොම ශ්‍රේෂ්ඨත්වයෙන් සැලකුවා. ඒ කියන්නේ ධර්මයේ පිරිහිලා නෙමෙයි විවාහයට ගියේ. එතකොට එතුමියා මම මේ කියන්න යන හේතුවක් තියෙනවා. මොකද දැන් සමාජයේ මෙච්චර දේවල් ගැන අපි ඉතින් කොහොමද ඔච්චර නාම රූප වලින් බේරි බේරි ඉන්නේ? අධෛර්යමත් වෙනවා. අධෛර්යමත් වෙනවානේ. මොකද 100ට 100ක්ම මේක ඉවරම වෙන්නේ රහතන් වහන්සේට. අපි හොඳට මතක තියාගන්න ඕන කරන දෙයක් තමයි ගෘහස්ත කාමභෝගී ජීවිතය ගත කරන කෙනෙකුට සෝතාපට්ටි ඵලය සකෘදාගාමි ඵලය කාමභෝගී ගෘහස්ත තත්වයේදීම වළංගුයි. ඊළඟට කාමභෝගී තත්වයේ ඉක්මව ගන්න පුළුවන් නම් ගිහි මට්ටමේදී අනාගාමී තත්වයට වළංගුයි. ඒ තරග කාලේ හැම වෙච්ච එතකොට ඒ තරම් ගෘහස්ථ ජීවිතයට සාසනයට අවතීර්ණ වෙන්න ඉඩක් තියෙන දෙයක්. දැන් මට පේන හැටියට මෙහෙම දෙයක් තියෙනවා. මේ අද අපි කතා කරනකොට මේ දෙකේ ගැළපී සිටීම කතා කරන අඩුයි. ඒ ගැළපී සිටීම කතා කරන්නේ නැති නිසා ඒකේ අඩුවක් නිසා බොහෝ දෙනෙකුට මේ හිතෙනවා දැන් ඔය දැන් මේවා ටිකක් ගිහි ජීවිත ගත කරන ඇත්තේ දැන් ධර්ම මාර්ගයට යන්න ඕනේ කියලා ඉතින් හිතනවනේ. මම දැන් ඔය ඔක්කොම අතහැරලා තියෙන්නේ කී කිය අර ව්‍යවහාරික ජීවිතයේ යුතුකම් වගේකින් කොටස අතහැර හැරෙන ආරවුල් ඇති වෙන මට්ටමට යනවනේ සමහර වෙලාවෙ. ඒ වෙන්නේ හේතුව මොකද? මේක තේරුම් අරගන්න ඒ නිසා. ඊළඟට බුදුහාමුදුරන් වහන්සේ ඔය ගෘහස්ථ ජීවිතය ගැන කතා කරනකොට දැන් අපි කතා කරන ප්‍රකට සූත්‍රයන්නේ සිගාලෝවාස සූත්‍රය. ඒ සිගාලෝවාස සූත්‍රය කියන එකේදී බුදුහාමුදුරන් වහන්සේ පෙන්වා වදාළේ ආර්ය ශ්‍රාවක ගෘහස්තයෙකුගේ ව්‍යවහාරික දිවිපෙවත පුද්ගල සම්බන්ධතා ක්‍රම 6 කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒක කතංච ගාපති පුත්ත අරියසාවක. අරියසාවක කියන වචනේ බුදුහාමුදුරන් අයින් කළේ නැහැ. ඒක අත්‍යවශ්‍යයි. ඉතින් ඔන්න ওই විදිහේ ස්වභාවයක් මේ නාම රූප කතාවත් එක්ක අපි මේ සම්බන්ධ කරගන්න වෙනවා. ඒකට ඒ පැත්තත් ටිකක් මේ වෙලාවේ සිහිපත් කළේ ඒකටයි. දැන් අපි නිදර්ශනයකට කියනවනම් මේ නාම රූප විභාගය දන්න කෙනෙක් මේ ලෝකේ තියෙන මේ පංචකාම ගුණය භුක්ති විඳිනවා. හැබැයි අපාය ගමනීය පාපයකට බලගතු කරගන්නේ ඒක. ආසාව එක් ස්වාමීන් වහන්සේ ඇත්තරම දැන් අපි දැන් මාව උපමාවකට ගත්තත් අපේ මූලිකම ටාගට් එකේම නැත්තම් මූලිකම දේ විවෘතේ මෙන්න මේ තත්ත්වයටවත් අභවම වශයෙන් ඇතුළත් වෙන නිසා ස්වාමීන් වහන්සේ නැත්තම් අපි මේ ගමන උභවන්සේ කියන හැටියට අපායගාමී වූ තිරසංයෝනියකට යෑම වැළකෙනවා. වැළකෙනවා. ඒක අවම අවශ්‍යතාව මේකවත් වෙන්න බෑ.
මොකද හේතුව අපේ ධර්මයේ තියෙන මේ මරණයේ ස්වභාව දෙක. හානගාමී මරණය විශේෂගාමී මරණය. දැන් ඉතින් හානගාමී මරණය කියන්නේ පල්ලැහැට වැටෙන මරණය. ඒක ඉතින් බහුලව තියෙන ඕනතරම් ඒ වගේ නිදසුන් අනන්තය ප්‍රමාණ. විශේෂගාමී මරණය කියන්නේ එයා ආය උපදිනව තව රහත් වෙලා නැහැ. නමුත් දැන් මේ මාර්ගයට අවතීර්ණ වෙලා එයා දුගතියට යන්නේ සුගතියකට යන්නේ. එතනින් තව ඉදිරියට යනවා. ඉදිරියටත් ඒක මාර්ගයේම ඉදිරියට තව අල්ලා හිටිනවා මිසක්. ඉදිරියට ඉදිරියට දිගින් දිගට මාර්ගයේම පෝෂණය වෙනවා මිසක්. මේ එයා ආපස්සට එන්නේ නැහැ. ඔන්න ඔය නියත සම්බෝධි පරායන කියන වචනේ පාවිච්චි කරන්නේ ඒ හින්දා තමයි. ස්ථිර ලෙසම නිවන පැත්තට යොමු. ඊළඟට පරිමුත්තෝ නිර්යා කියන වචනේ පාවිච්චි කරන්නේ තියෙනවා. නිර්යේ බයෙන් හාත්පසින් මිදුනයි. ඊළඟට මේ ඔය කියන ටික සකස් වීම ගැන මම තව දෙයක් කියනවා. දැන් මේ නාම රූප කතාවේ වටිනකම අපිට තේරුණා. මේ බුදුරජාණන් වහන්සේ ඔය දැන් ඔය කතා කළේ අපි නේ සෝතාපන්න පුද්ගලයාට අවම කරලානේ. අපි ඊට ටිකක් අවම පහලට යන්කෝ. නේද? ඊට ටිකක් පහලට ගියාම පේනවා සෝතාපට්ටි ඵලය අරමුණු කරගත්ත මාර්ගයට ප්‍රතිපදාවට බැස්ස කෙනා. මේව බැස්ස පුද්ගල දෙන්නෙක් ඉන්නවනේ. ඒ බැසීම පුද්ගලයන් දෙන්නෙක් යටතේ සිද්ධ වෙනවා. සද්ධානුසාරී කියන්නේ කෙනෙක්. ධම්මානුසාරී අනෙක් එක්ක. මට ඕන කරන්නේ දැන් මෙතන මේ නාම රූප කතාවත් එක්ක මේ අය ඔය කියන මාර්ගයට දැන් අපි පිවිසුණා පිවිසිලා ඉන්න තව ඒ පිවිසුණාට ආපහු වැටෙන්න ඉඩ තියෙනවා ඔය මාර්ගය. ඒක වෙනම සූත්‍රවල තියෙනවා. ආ එහෙම සමහර දැන් සෝතාපන්න ඵලයට එනකන් ඒ එනකන් නියත කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. නියත කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒ නිසා අපි එතන ඒ වෙනසට මොකක් හරි වෙනසක් හැබැයි ඒ අය ඔය තියෙන ඔක්කාන්ති සංයත්තේ වීතිවත්තෝ පුතුජන භූමිය. බුදුන් භූමිය දැන් ඉක්මවලා මේ දෙන්න. සත්පුරුෂ භූමියෙන් ඔක්කාන්ත. සත්පුරුෂ භූමියට බැහැ. සත්පුරුෂ භූමිය කියන්නේ මේ සද්ධර්ම මාර්ගයට හැබෙන්නන්නේ. හැබැයි ආයෙ ගිහලා එන්න ඉඩ තියෙනවා මේ ප්‍රමාදයන් සිදු වුණා. දැන් ඒ වෙනස එයාට සිද්ධ වුණේ පුද්ගලයාට ඒ වෙනස සදා කරන්න පුළුවන් වෙන්නේ පැති දෙකක් ඔස්සේ. ශ්‍රද්ධාවට වැඩි තැන දුන්නු එක්කෙනා ගැන කතා කරනකොට තමයි සද්ධානුසාරී. ඊළඟට ප්‍රඥාවට වැඩි තැන දුන්නු එක්කෙනා තමයි ධම්මානුසාරී. හැබැයි පොදුවේ මේ දෙන්නා තුලම මෙන්න මේ ටික දැනගෙන තියෙනවා. අපි මම මෙච්චරලා කතා කරේ ඇහැ කන නැහැය දිවකය මනනේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. මේ අපේ මොකද සලායතනනේ ලෝකේ ඈ එතනනේ කතා කරන්නේ. එතකොට චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී විඤ්ඤාණ හය මනෝ විඤ්ඤාණ දක්වා. දැන් ওই ටිකත් එක්ක එකම වෙන පස්සේ මොනවද ඊළඟට ඉන්නේ පස්සේ නේද? ආ චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාහන සම්පස්ස ආදී පස්ස හයක්. ඊට පස්සේ දැන් මොකද මේ පස්සේ ළඟට වේදනානේ? චක්කු සම්පස්සෙන් උපදින වේදනා, සෝත සම්පස්සෙන් උපදින වේදනා, ගාන සම්පස්සෙන්, ජීවා සම්පස්සෙන්, කාය සම්පස්සෙන්, මනෝ සම්පස්සෙන් උපදින වේදනා. එතකොට ඒ වේදනාව එතකොට හඳුනා ගන්නවානේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඈ ඊළඟට මොකද කියන්නේ? ඒව ගැන මේ චේතනා භවනානේ. රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන. මේ ඔක්කොම ස්කන්ධ කතාවත් එක්ක ඇතුළේ යනව නේද? නාම රූප කතාවයි ස්කන්ධ කතාවයි. පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන. ඈ හය හය ආකාරයක්. ඈ ඊළඟට මොකද වෙන්නේ? ඉතින් ඕවටනේ තණ්හාවක් ඇති වුණොත් ඇති වෙන්නේ නේද? ආ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ඊට පස්සේ මෙතන මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඤ්ඤාණ නේද? අය මෙතන ගොඩනගෙන මොකද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් මේ කතා කළේ මොකද්ද?
පුද්ගලයා පිළිබඳව බුදුහාඳුරෝ විශ්ලේෂණය කොට බෙදා දක්වන ලද කරුණු ටික නේද? මෙතන ස්කන්ධයි ආයතනයි ධාතුයි තුනම කියුණා නේද? ඔන්න දැනගන්න ඕන එක. මේ තමයි විදර්ශනා විෂය. රබිනස් දැන් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන හැටියට තුන් ආකාරයට උන්වහන්සේ දේශනා කළ වදාළත් යමෙකුට අවබෝධ කරගන්න මේක කොටසින් එකක් හරියට අවබෝධ කරගත්තොත් ඔව් ඔව් දැන් ඕකේ තියෙන්නේ දැන් අපි ස්කන්ධ ක්‍රමයෙන් කෙනෙක් තේරුම් ගන්නවා ආයතන ක්‍රමයෙන් තව කෙනෙක් ධාතු ක්‍රමයෙන් තව කෙනෙක් ඔය තුනම ටික ටික කවුරු කවුරුත් දැනගෙන තමන්ගේට වැඩියෙන් අල්ලලා යන එකෙන් තමයි මේක ඉස්සරහට යන්නේ එහෙම ගතියක් මේ ධම්මගේ තියෙනවා ඒ නිසා තමයි ඔය විවිධ මේ විවිධ පුද්ගලයන්ගේ ඒ ඵල අවස්ථාවන් සකස් වෙන විවිධාකාරයෙන්. ඉතින් අපිට මේ මූලික විශ්ේ දැන් අපිට මේ වගේ සාකච්ඡාවකදී හෝ බණ කීමකදී හෝ පුළුවන් මේ මේකයි වැඩපිළිවෙල මෙන්න මෙතනයි මේක පැහැදිලි කිරීම කියලා දෙන්න. ඉතින් ඒක තමන් තමයි දැනගන්න ඕන. දැන් අබ්බාංශ කියන වගේ අබ්බාංශගේ මේ පෙර දේශනාපදින් සලායතන හැටියට බැලීම යම් කිසි කෙනෙකුට පහසුවෙන් ගහන්න පහසුවෙන් ගහන්න ග්‍රහණය කරගන්න මේ ආය සලායතනයන්ගේ සමුදේ කියන්නේ දැන් ඔය බුදුහාමුදුරුවෝ දැන් දේශනා කරපු දැන් දැන් දිස්වා ආයතන උපාදාන සම්මාචිත්තං විමුච්ඡති කියලා කියපු තැන තියෙනවානේ ඒ කියන්නේ තණ්හක්ඛයාදි මුත්තස්ස අසම්මෝහංච තේජස තණ්හක්ඛය කෙරෙහි යොමු වෙච්ච කෙනෙක් තෘෂ්ණාව ක්ෂය කරගන්න කැමති වෙච්ච කෙනෙක් නොමුලාව නොමුලා වූ සිතකින් දකින්න ඕනලු දකින්නවලු දිස්ව ආයතන උපාද මේ ආයතනයන්ගේ උපාදේ දකින්නවලු ඒ කියන්නේ සමුදේ සම්මාචිත්තම විමුක්තයි එහෙම දැකලා මනමින් සිත විමුක්ත වෙනවා ඉතින් ඕක පාද හතරම ගේනකොට ටක් ගාලා වෙනවා වගේ නෙවෙයි නේද නමුත් දැන් මේකේ තියෙනවනේ දැන් අපි දකින්න ඕන ආයතන උපාදේ කොතනද සිද්ධ වෙන්නේ කියන්නේ දැන් අපි මේ වෙනකොට කතා කළා මේ ආයතන කියන එක සකස් වෙන්නේ නාම රූප සම්බන්ධතාවයෙන්මයි කියලා ඈ නාම රූපච්ඡය සලායතනනේ නාම රූප සකස් වෙන්නේ විඥාන නාම රූප නාම රූප නාම නාම නැතුව රූප බෑ රූප නැතුව නාම බෑ නාම රූප නැතුව විඥානයට බෑ විඥානයට නැතුව නාම රූපයට බෑ ඔන්න ඔය තුන එක්තැන් වීමනේ එතකොට ධර්මය උදෙසා අපට නියුක්ත වෙන්න තියෙන්නේ මේ මොහොතේ ප්‍රත්‍යুৎপন্ন ධර්මයේ දැකීමේ වැදගත්කම ඔන්න ඕක මිතන අද වංශයේ මේ අපිට කේවඩ සූත්‍රයේ තින ගැඹුරු නිසා ස්වාමීන් වහන්සේ මට හිතෙනවා අර බුදුන් වහන්සේ දීපු උත්තරේ තව සැරයක් දැන් අපි ආයෙත් ටිකක් කියන්න ඕන තමයි ඒකනේ ඒක එච්චරටම මං හිතන්නේ මේ ස්වාමීන් වහන්සේ මම මගේ ජීවිතේ මම මේ සූත්‍රයේ එහෙම විග්‍රහයක් අහලා නැහැ ඒ ඊට විශේෂයෙන්ම මේ නාම රූපයන්ගේ නිරෝධයක් පිළිබඳ ප්‍රශ්නයක් අහනවා ඒ ප්‍රශ්නේ නිවැරදි කරන ප්‍රශ්නේ මෙන්න මේ ආකාරයටයි විඥානය අනිදස්සන වුණොත් පමණයි මේ සිද්ධ වෙන්නේ කියලා විග්‍රහ කරන මේකේ තියෙන ගැඹුර උපවාසය කියන ආකාරයට නාම රූපයන් පිළිබඳ කරන මේ විග්‍රහය තියෙන ගැඹුරු බව නිසා ඒ කේවඩ සූත්‍රයේ බුදුන් වහන්සේ දෙන පිළිතුර තවත් පොඩ්ඩක් අපිට පැහැදිලි කර ගන්න දැන් ඔය අනිදස්සන විඥානය කියනකොට දැන් අපිට තියෙන විඤ්ඤාණය මොකද්ද දැන් අපි සාමාන්‍යයෙන් අපි අත්දැකීම් ලැබෙමින් ඒවට අනුව කටයුතු කරනකොට අපිට තියෙන්නේ ඔකට අපි කියනවා සනිදස්සන විඤ්ඤාණය කියලා ඕනනම් කිය හැකියි ඈ පතිට්ඨිත විඤ්ඤාණය පතිට්ඨිත විඤ්ඤාණය කියලා කියတယ်။ ඔව් පතිට්ඨිත කියන්නේ පිහිටන ලද කොහෙද පිහිටියේ නාම රූපේ පිහිට විඤ්ඤාණය. දැන් ඒකෙන් තමයි අපේ ජීවිතේ මේ එදිනදා කටයුතු කවුරුත් කරන්නේ. දැන් පිහිටනකොට නාම රූපේහි වෙඳීමක් වෙනවා ඇඳීමක් වෙනවා ඊළඟට චේතනා කොට නැගීමක් වෙනවා දැන් එතකොට රහතන් වහන්සේ කෙනෙකුටත් මේ සාමාන්‍ය ව්‍යවහාරික ජීවිතයේදී මේ විඥාන නාම රූප ක්‍රියාකාරීත්වය තියෙනවා මොකද එහෙම නැත්නම් එහෙම එදිනදා කටයුතු කිසි දෙයක් කරගන්න ඒ ඔය ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සුවත් පැහැදිලිවම ප්‍රේක්ෂකයාට මතුවෙන ප්‍රශ්නේ මතුවෙන දැන් මේ කියන ආකාරයට
පටිච්චිත නවන ආකාරයේ විඥානයක් සකස් වුණොත් ඒ ඒ ඒ ඒ ශරීරයේ තියෙන පුද්ගලයාට ලෝකේ පවතින්නේ කොහමද කොහමද මේ මේ පවතින්නේ කියන එක ගැටලුවක් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ගැටලුවක් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ මෙන්න මේ දේ තේරුම් ගන්න. මොකද රහතන් වහන්සේ අරහත් ඵල අවබෝධ ඒ කියන්නේ රහත් භාවයට යම් කිසි කෙනෙක් පත් වෙනකොටම අරහත් ඵල සමාධියට ඇවිදිලා තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් ඔය රතන සූත්‍රයේ තියෙන සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති කියන ආනන්තරික සමාධිය කියලා කියන්නේ මේ අරහත් ඵල සමාධියට සමාදීන. එතනින් තමයි උන්වහන්සේගේ ඵලය පූර්ණත්වයට පත් වෙන්නේ. දැන් එතන ඕන් රහතන් වහන්සේ කෙනෙක් බිහි වුණා. හැබැයි ඔය මේ එතන ඒ ඒ අරහත් ඵල සමාපත්තියේ දිගට ඉන්නේ නැහැනේ උන්වහන්සේ. දැන් උන්වහන්සේ ඵල සමාපත්තියේ නැගීටනවා. මොකද ලෝකයාට ධර්මය කියලා දෙන්න තියෙනවා. ගොඩක් උන්වහන්සේගෙන් මේ ධර්මය උදෙසා ලෝකෙට වෙන්න දෙයක් තියෙනවා. ඉතින් මොකද කරන්නේ උන්වහන්සේ ඕන් උන්වහන්සේගේ සිවුරු පිරිකර ටික හදා ගන්නවා. සිවුරු හොද ගන්න වෙනවා. ඈ දැන් මේව කරන්නේ කොහොමද? විඥාන නාම රූප සිත තමයි. පින්න පාත්තේ වඩිනවා. ආ බුදුහාඳුරන්ට පේනවා ආනන්ද උපස්ථායක ප්‍රධාන උපස්ථායන ආනන්ද මේ වැඩි කොහොමද? දැන් ඔය එපේ කෝ සාරිපුත්ත කොහෙද? මේ හොඩක් එන්න කියන්නකෝ. දැන් ඔය කරන්න වෙන්නේ නැද්ද? ඒ සාමාන්‍ය ව්‍යවහාරික. නමුත් මේ නාම රූප විඥාන තෘෂ්ණා උපාදාන කරා යන්නේ නැහැනේ උන්වහන්සේගේ. මොකද උන්වහන්සේ එහි යථාර්ථයම දැනගෙන. දැන් අපි හිතමු දැන් උන්වහන්සේලා ජීවත් වෙන්නේ කාලය අපේක්ෂාවෙන්. කාලං අභිකංකාමි කියලා තියෙන. නිබ්බි සම්පතක යථා කියලා මේ රහතන් වහන්සේ කෙනෙක් ජීවත් වෙන්නේ මේ අර සේවය කරපු කෙනෙක් වැටුපහම් වෙනකන් ඉන්නවා වගේ මේ අන්තිම මොහොත කිට්ටු වෙනකන්. දැන් මම බුදුහාඳුරුව ගාවට ඇවිදිලා සමරහතන් වහන්සේලා ගියා හිටනා ස්වාමීනි. දැන් නම් මගේ කාල ඒ සාදේ කරන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. Tamanට ඉතින් ඒකට නිසි කල් දැනවනේ ඉතින් ඒකට ඉඳී ඇඳ හරින්න. එච්චරයි. අනේ තව පොඩ්ඩක් ඉඳ කි කියෙම කියලා නේද? ඈ ආනන්ද හාමුදුරුව රහසෝවන් වෙලා ඉතරක් ඉන්න කාලේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පිරිනමන පය. ඈ උන්වහන්සේ බුදුහාඳුරන් වහන්සේට ගිහින් කියන මගේ ඇඟ ගල්ුණා වගේ මට දිසාවන් වැටෙන්නේ නැතුව ගියා. අනේ සරියුත් හාමුදුරුව පිරිනමන පෑව. උදාහරණ සරියුත් පිරිනමන පෑවේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දස්සනත් අරගෙනද? නෑ නේද? එහෙයි එහෙයි ස්වාමීනි කියලා යන්නා. දැන් මොකද එන හරි වැඩි මගෙත් මේ දකුණු අත කඩලා ගියා වගේ වැඩක් කියලා අපි ගියේ මේ අද කාලේ කියනනේ. එහෙම කියන්නේ ඕනේ උන්වහන්සේලා. උන්වහන්සේලාට තියෙන අකුප්පා චේතෝ විමුක්තිය සමාධි නෝදවිය. සිත නිකම් මේ අනිකය වගේ දේ වටා පිටා දෙයට සැලෙන මනසක් නෙමෙයි. ඒක තමයි ඨිතත්ත කියලා කියන්නේ. දැන් සමනේ එහෙම එහෙම අට පිටාවත් එක්ක ගැටෙන්නේ නැති ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. උන්වහන්සේලා මේ මේ දකින විඥානයේ මායාකාරී ස්වභාවය හොඳටම කියන්නේ ඒකේ ඒක දැනලානේ ඒක අපිට කියලා දෙන්නේ. ආයේ ඉතින් මේකේ මොකද මේකේ ගන්න දෙයක් නැහැ. අපිට නෑ නෑ ඔය කොයි කොච්චර වුණත් තව මෙහෙම ගන්න දෙයක්ත් තියෙනවා කියලා අපිට මේ හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා දන්නවා මේකෙන් මෙලෝ හසරක් ගන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේලා ඨිතයි. ආයේ සැලෙන්නේ නැහැ. ඔය දැන් අරහත් ඵල සමාපත්තියේදී තමයි ඨිත භාවය හරියට තියෙන්නේ. يعني දැන් බුදුහාමුදුරන්ට අර මේ ඔන්න කය ආබාධයක් සමහර තැන්වල තියෙන කරෝ ආබාධෝ උපජ්ජපබල්හා වේදනා කියන ඒව අත්දකින්න වෙනවා. සුවදුක් අත්දැකීම රහතන් වහන්සේට සිද්ධ වෙනවා. තියෙන සුවදුක් දෙකේදී ඒ සුවදුක් ලැබුණයි කියලා උන්වහන්සේලාට වෙනසක් නැහැ. දැන් අර ඒක ස්වාමින් වහන්සේ නම රහතන් වහන්සේ නමක් පල්ලොරු විසින් අල්ලගෙන මේ මේ ජීවිතක්ෂයටපත් කරනලා ඇති බිලි දෙන්න බිලි පූජාවට. මෙයාට මේ හාමුදුරන්ට කිසි කම්පාවක් නැහැ. හොරාව අහනවා
උපවාසෙ කොහොමද මේ 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 වැච්චර දෙයක් තියදී ඔය තරම් නොසලී ඉන්නේ? ආදෘග නමේ හෝති අහෝසින්ති. මන් හිටියයි කියලාවත් අදහසක් මට නැහැ. භවිසාමේ නහෝති මේ වන්නේමි කියලා අදහසක් වත් මට නැහැ. ඈ ඊළඟට සංඛාරා විභවිසාති. මේ සිදුවෙන්නේ සංස්කාරයන් සමුදේ වෙනවා නිරුද්ධ වෙන ඔච්චර වඩා දෙයක් නැහැ. කා තත්ත්ව පරිදේ වෙනවා. මොකද්ද මෙතන ඉන්නේ වැළපෙන්න තියෙන්නේ? අදිරු හොරු ටික මහනවා. ඈ මේ තරම් දෙයක් කොහෙන්ද හොයාගත්තේ කියලා? මේ අපේ බුදුහාමරන් වහන්සේ දෙන දහම. අද ඉතින් අපි මේ බෞද්ධ ගේවල් වල මරණ පුරවලට අඬන ඇඬිල්ල දැක්කම නේ සත්‍ය සංඥාන්සල තන. ඔව් ආදෘත මේ මේ දහම නඩක්න තාකල් ඔව තමයි. මේක සාමාන්‍ය සිද්ධියක් ප්‍රත්‍යජන භාවය තුල සියල්ල ඒ ආකාරයට සිද්ධ වෙනවා. මට තව එක දෙයක් මතක් කරනවා. මේ හරි වැඩි ඔක කියන එකත් හරි අමාරුයි. ප්‍රතඥා කියන ස්වභාවය තියාගෙන මේ බුදු සසුනේ ආරක්ෂා කරගනවා කියලා දෙයක් කරන්න දෙයක් නැහැ. මොකද ඕක අපේ බුදුරජාණන් වහන්සේ මහා මාළුකේ පුත්‍ර සූත්‍ර දේශනාවේදී වදාලා මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඇහැව්වා පංච ඕරම්භාගිය සංයෝජන දරනවාද කියලා. ඊට පස්සේ ආම්ද්‍රවරු මේ අතරින් මාළුකේ පුත්‍ර ආම්ද්‍රවරු කියෝ මම දරනවා කොහොමද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාද කාමරාග පටිය. බුදුහාමර සතුටුුනේ නැහැ. ඕකද ඕක කියන අර ඕහෙ ටික ඕම දැනගෙන හරියන්නේ නැහැ. ඕවගේ උත්තරයක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ. මේක කොහොමද මේක වෙන්නේ? ඒ නිසා දැනගන්න මේ මාර්ගයට අවතීර්ණොයි නේ යම් 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 මග්ගං යම් පටිපදා යම් මාර්ගය ප්‍රතිපදාව තිනදේ මාර්ගයට ප්‍රතිපදාවට අනාගම නොපෙමින පංච ඕරම්භාගයන් සංයෝජනානි මොකද්ද ඤස්සතිව දක්කතිව පජහිසතිතිව නේතන්ට ආනංගිති කියලා. ඒ කියන්නේ පංච ඕරම්භාගයේ සංයෝජන අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන මේ ඕරම්භාගයේ සංයෝජන දන්නව දකින්ව ඒවා ප්‍රහීණ කරනවා කියලා එකක් වෙන්නේ නෑ මේ වැඩේට. දන්නව කියලාව කියන්න බෑ කිව්වා. නම් ටික දැනගත්තට දැනගත්ත වෙන්නේ නෑ ඒක. ඊට පස්සේ ආනන්දහරෝ විශේෂයෙන් ආරාධනා කළා ස්වාමීන් වහන්සේ නැවතෝරක් ඒ කාරණාව පැහැදිලිව දේශනා කිරීමට මේ වෙලාවයි කියලා. එතකොට අපි ඉතින් දැන් මේ පටපාඩම් කරගත්ත කෑ ටිකක් විතර තියාගෙන ඉතන කරන්න බෑ කියන එක පැහැදිලි නේ. මේ ධර්මය ආරක්ෂා කිරීම කියන එක ප්‍රතිපදා මාර්ගයක් එක්කයි සිද්ධේ. ඉතින් දැන් අහපු ප්‍රශ්නේ තියෙන දැන් මේ අනිදස්සන වීමේ තියෙන ගැඹුරද කියලා දෙන්නද? දැන් ඔය බ්‍රහ්ම නීමන්තන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවානේ. ඕකෙත් ඔය ප්‍රශ්නේ ඉදිරිපත් වෙනවා. අනිදස්සන විඥානය ගැන ඒ කතාව වෙනවා. එතකොට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං කියන තැන මේ ඔය කතා කරන්නේ අරහත් ඵල සමාපත්තිය ගැනයි. එතකොට රහතන් වහන්සේ කෙනෙක් ව්‍යවහාරික ජීවිතයේදී අර විදිහට ව්‍යවහාරයට අනුකූලව ඉන්නවා. උන්වහන්සේලා වරින් වර තමන් වහන්සේලාගේ අර මේ ගොදුරු බිමට අවතීර්ණ වෙනවා සමාපත්තිය වශයෙන්. උන්වහන්සේලා විවේකී ගත කරනවා ඒකේ. ඉතින් උන්වහන්සේලාට හරි වැඩේ පාළුවයි කිසි දෙයක් කියන්න දෙයක්වත් නැහැ කරන්න දෙයක්වත් නැහැ කියන හැම ප්‍රශ්නේ. අනිත් අයට තමයි ඔය නාම රූප වලට යට වෙලා ඉන්න අයට තමයි හරි පාළුවයි අනේ කීකේ ඉන්නේ. ඈ නාම රූප හොයනවා සතුට වෙන්න. ඉතින් දැන් මේක හරි ගැඹුරු දැනක් මෙතන. මේක මම හිතන්නේ කතා කරලා ඉවරයක් කරන්නත් බෑ. මේ ඊළඟට මේ වගේ සාකච්ඡාවකදී නෙමෙයි මේක හීන්සරේ කතා කරන්න තියෙන දෙයක්. ඔව් විඥානං අනිදස්සනං ඔය අනන්තං සබ්බතෝපපං කියනකොට ඒ අවස්ථාවේ තන් පටවිය පටවිත් තේන අනනුපුතං. මේ පටවි නෑ එතන. දැන් ඕන කරපු එක ආවනේ දැන් ඒකත්. ඒ පටවිය පොතේ නෑ එතන. ආපස්ස ආපත්තේ අනුභූතං. ආපෝද ආපේහි ආපෝධාතුයේ අනනුභූතයි. ඒ කියන්නේ අත්දැකීමක් නැහැ. ආපෝධාතු වශයෙන් අත්දැකීමක් නැහැ. තේජස තේජත්තේ අනනුභූතං. එතකොට චේදෝ ධාතුවේගේ චේදෝ තේජෝ ධාතු වශයෙන් අත්දැකීමක් නැහැ ඒ වෙලාවේ. වායස වායත්තේ අනනුභූතං. වායෝ ධාතුවේ වායෝ ධාතු වශයෙන් අත්දැකීමක් නැහැ එතකොට. හරිද? භූතාන භූතත්තේන අනුභූතං කියලා කියන්නේ භූත කියලා කියන්නේ ඔය මේ
මේ සාමාන්‍යයෙන් මේ මේ සාතුරු මහරජකේ නේ දිව්‍ය ලෝකවල අන්තිම එක එින් පල්ලෙහා සත්ත්ව පැවතුම් අදහස් කරගෙන ඒ ඒ ඒකටවත් දැන් හැම එකටම තියෙන පටු ව්‍යාපෘ තේජෝ වල කියන සම්බන්ධතාවක්. එතකොට ඒ විදිහේ අත්දැකීමක් අනුභව කිරීමකුත් නෙවෙයි. දෙවියන් අතර දේවත්වයෙන් අත්දැකීමකුත් නැහැ. ඈ දේවානම් දේවත්වයෙන් අනුභූතක්. ඈ එහෙම එකකුත් නැහැ මෙතන. දැන් අපිට හිතමුනේ ඔය දිව්‍යමය තත්ත්වයක් ඔය හිතාගෙන ඉන්නේ කියලා. ඊට පස්සේ දෙවිය විතරක් නෙවෙයි ඊට පස්සේ ප්‍රජාපතිස්ස ප්‍රජාපතිත් වෙන අනුභූතං කියලා කියන්නේ මේ ප්‍රථම ධ්‍යාන තලයට අදාළ අත්දැකීමක්. ඒක නෑ ඒතර. ඊළඟට බ්‍රහ්මත්වයේ අනුභූතං. මොකද ආබස්සරානේ ආබස්සර ඔය ආබස්සර සුභ කියන වේපල්ල කියන වේහප්පල කියන ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන තලද ඒ ඒ තල වලට ඇතු අත්දැකීමකුත් නෑ මෙතන. ඈ ඊළඟට මේ අභිභූ මොකද මේ අභිභුස්ස අභිභූතේන අභිභූ අනනුභූතං අභිභූ කියලා කියන්නේ මේ ඔතන මේ දැන් ඔය තියෙනවනේ මේ අසඤ්ඤතල තත්ත්ව ඒ විදිහ අත්දැකීමකුත් නෙමෙයි මේක සබ්බස සබ්බත්තේන අනනුභූතං මේ ලෝකේ හැම දෙයක් පිළිබඳ සියලුම අත්දැකීම් වල විමුක්ත අවස්ථාවක් මේ. ඒ අරහත් ඵල සමාධියට ඇතුළු කරන්න දෙයක් මේ කාම රූප අරූප භවත්‍රයේ ඇත්තේ නැහැ. ඒ සියල්ලෙන්ම විමුක්ත අවස්ථාවක්. ඉතින් මම හිතන ස්වාමීන් වහන්සේ මේක මේ වගේ ධර්ම කරුණක් අවබෝධ කරගන්න අපි අර වහන්සේ මුලින් කියව ආකාරයට මෙහි දකින මේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය නාම රූපයන්ගේ හට ගැනීම සමුදේ වගේ දකින කෙනෙකුට උභාසි කිවට කියන වගේ මේක අවබෝධ කර ගැනීම න පුළුවන් මොකක්ද රාතුන් වහන්සේ කෙනෙක්ගේ தত্ত্বය කියලා தত্ত্বය කියලා දැන් අපිට දැන් ඒක નિયම අවබෝධය වෙන්නේ ඒ தত্ত্বටපත් වෙන්නේ නමුත් දැන් මේකේ නිකන් નિවරදිව මේ ලිපිණය දැනගන්නවා වගේ මට්ටමින් හරි දැනගන්න ඕන කරනවා ඒ නාම රූප විග්‍රහය. මේ නාම රූප විග්‍රහය අමතක කරලා නම් මෙතනම ඔබට මේක කරන්න බෑ. ඉතින් ඒ විදිහටයි මේකේ සාකච්ඡාව. මදිටන ස්වාමීන් වහන්සේ දැන් අපි සාකච්ඡා වට කීපේ පුරාම ඔබ වහන්සේ අපිට ඉතාමත් සමාජයේ විග්‍රහ නොවන අතිශය වැදගත් මේ වන්සේ මේ මතය කියා හිටියෙත් නාම රූප අවබෝධයෙන් තොරව අපිට මේ කිසිවක් උදාහරණයකට අනිත්‍ය දුක්ඛ අනාත්මයව පටිච්ච සමුප්පාදේවත් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ මේ කියන ආර්ය සත්‍ය හතරවත් සම්මා දිට්ඨියට පත්වීමවත් සිදු වෙන්නේ නැහැ. නෑ. එහෙනම් මේ සියල්ලටම මූලික කේන්ද්‍රස්ථානය වෙලා තියෙන්නේ මේ නාම රූප පිළිබඳ විග්‍රහය. ඒක නිසා ගරු ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේගෙන් ඉල්ලා හිටින්න වෙනවා අපේ ඉදිරි සාකච්ඡාවලදී අද ඔබ වහන්සේ කේවඩ සූත්‍රය අරගෙන දේශනාවක් කළා. දැන් ඔබ වහන්සේ අවසාන දේශනාවක් මේ විග්‍රහ කරපු තව සූත්‍රයකිනුත් මේ පිළිබඳ විග්‍රහ කරා. මම හිතන ස්වාමීන් වහන්සේ අර තව අපි තවත් ප්‍රශ්නයකට ඉදිරි වැඩසටහන තියලා ඔබ වහන්සේ මට මතකයි ගිය වැඩසටහනදී කියා හිටියා නාමයේ පටික සංඥාවත් රූපේ අධිවචනයත් කියලා වචන දෙකක්. ඒක මහා නිධාන සූත්‍රයේ බුදුන් වහන්සේ විග්‍රහ කළා තියෙනවා. මම හිතන ස්වාමීන් වහන්සේ ඒකත් අපිට යම් කිසි විදියකට විග්‍රහ කරගන්න පුළුවන් වුණොත් කාලයක් අරගෙන මේ නාම රූප පිළිබඳ අප ප්‍රේක්ෂකයෝ හිතන්න පටන් ගන්න තත්ත්වයකටත් මේකපත් කරගන්න පුළුවන් කියලා වහන්සේ දකින්නේ මොන ආකාරයටද? ඇත්ත වශයෙන්ම මේ අපි බණ කියනවා කියනකොට මේ කාරණයට පහසුවෙන් ඉක්මනින් ගෙන්න ගන්න බලාගෙන තමයි බණ කියන්න ඕනේ. එහෙමයි. මේ මොකද පුද්ගලයාට සමහරු කියයි ඉතින් අනේ කිසි රසයක් නැහැ කියලා ඉතින්. ඒකට ඉතින් ওই තියෙන නොඑක්කව බලා ගන්න එකනේ. මේ බණ නම් අපි බණ වෙන්න බෑ නේද? මෙතන විනෝද සමයක් බලාපොරොත්තු වුණොත් එහෙම ඉතින් හරි ප්‍රශ්නයක් නේ.
ඔව තමයි තියෙන වැඩේ මොකද හේතුව මේකයි ජරා මරණ දුක අරමුණු කරගෙන තමයි මේ බුද්ධ ශාසනේ ඉදිරියට එන්නේ එහෙමයි බුදුහාමුදුරන් වහන්සේ තයෝ ධම්ම සූත්‍රයේදී දේශනා කළා ජරා මරණ ජාති ජරා මරණ කියන දුක් තුන නොමැතිනම් මේ ලෝකයට සම්්‍යක් සම්බුදුවරයෙකු පහළ වෙන්නේ නැත කියලා ඒ වගේම ජාති ජරා මරණ දුක් තුන නැත්තම් මේ ලෝකේට ශ්‍රී සද්ධර්මය කියලා එකක් බිහි වෙන්නේ නැත කියලා. ඒකෙන් තේරෙන ඔය තයෝ ධම්ම සූත්‍රයේ තියෙන. ඒකෙන් තේරෙන්නේ මොකද බුදු කෙනෙක් ලෝක පහළ වෙන්නේ මේ ප්‍රධාන වශයෙන් මේ සත්වයා දිගින් දිගට ජරා මරණ දුකට මූණ පාමින් ජාතිය ගොඩනගමින් ඉන්න එක නිසා. දැන් හැම කෙනෙක්ම මැරෙන්න බයයි. ජීවිතේට ආසා. ඒකට කියනවා ජීවිතකාම අමරිතකාම කියලා. ඊළඟට සුඛකාම දුක්ඛපටික්කොල දුකට කැමති නැහැ. සැපටමයි ආසා. ඒ වුණාට සැප විඳින්නම් කියලා මේ නාම රූප ලෝකේට හැමදාම රැවටි රැවටි කලේ. මොකද? පුංචි සැපතක් සලකගෙන දිගු කාලීන ජරා මරණ දුක්වලට මුණ පමා හිටියා. දැන් එහෙනම් බුදුහාමුදුරන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මහා කරුණාවේ මහා ප්‍රඥාවේ යම දේශනා කරන්න නම් ඒ දේශනා කරන්න උවමනා කරන ධර්මයේ මේක වෙන්න බෑ. උන්වහන්සේ ඒ දේ වදාළන යම්කිසි කෙනෙක් සාහතුරුන් වහන්සේ කෙනෙකු සෙවී යුත්තේ ජරා මරණ දුක් ජරා මරණෙහි යථාභූතය දැනගන්න පිණිස. එහි සමුදේහි ජරා මරණ සමුදේ යථාභූත වශයෙන් දැනගන්න. එහි නිරෝධේ යථාභූත වශයෙන් දැනගන්න. නිරෝධගාමිනී පටිපදා යථාභූත වශයෙන් දැනගන්න. ඒවටයි ඒ අරමුණුනොයි මේ සාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් හෙවිවි. අපි දැන් ඉතින් නිකන් ඉන්නකොට ඔය හම් වෙච්ච එකට මේ වෙලා දෙන්නේ ඒක අපිට ඕමනාවක් නෑ අපිට හිතුන්නේ නෑ හිතුන්නේ නැත්තම් ජරා මරණ දුක අභියෝගශීලී ප්‍රශ්නයක් කියලා. නැවත නැවත මොකද ඒකේ ඉන්න ධර්මයේ ටිකක් තේරෙන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මේ ජරා මරණ දුකත් එක්ක නේද මේ අපි ඉන්නේ. ජාති දුක. ජාති ආසති ජරා මරණං හොත්. නැති ජාතස් සමරණං කියලා කිව්වා. එතකොට මේ අපි උපන්දිණයට සමරන්න දක්වන ලොකු සැලකිල්ල. නැවත මේ උපන්දිණේ උපන් දිනේට අපි ඊට පස්සේ පව් සිදු වෙන ඒවත් කරනවනේ මිනිස්සු. නමුත් දැන් මේක හරි භයානකයි. මිනිස්සුන්ගේ අනවබෝධය නිසා කරන වැඩන්නේ මේක. ඒ නිසා මේ ජාති කියනකොට කන්දානම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ. ඔබ තමයි ජාති. ඈ? ඔය ටික නොවේ. නැවත නැවතත් වෙන එක වළක්ව ගන්න නම් අපි විදර්ශනාමය නුවණින් මේක දකින්න ඕනේ. මොකද බුදුරන් වහන්සේලා මේ ලෝක සත්‍ය දේශනා කළාට උන්වහන්සේලා අතින් මේ කියවෙන්නේ කලාතුරකින්. උන්වහන්සේලා ලෝක පහළ වෙන්නේ දුර්ලභ ලෙස. ඉතින් අපිට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වයෙන් පස්සේ කොච්චර කල්ප ගානක් යයිද දන්නේ නැහැ. බුද්ධ ශූන්‍ය කාලය කොච්චරද කියන්න අපි දන්නේ නැහැ. ඊළඟට බුදුරන් වහන්සේලා දෙනමක් අතරත දුර කාලපරතරයත් අපි හිතන තරම් මේ අවුරුදු 2300න් 4500න් මයින්ඩ් පුළුවන් එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ தත්වයක් ඉදිරියේ ඊළඟට අද අපිට පේනවා මේ මිනිස්සයා දැඩි ලෙස අකුසලයට වැටෙන ක්‍රියාදාමයක තියෙනවා. ඊළඟට නිසි විදිහට පිළිවෙත වඩා ගන්නට තියෙන ඉඩකඩ එන්න වැලකිලා යන සමාජ වාතාවරණ ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ අර නැවගලෙන්න කලින් ලයිෆ් බෝට් එකෙන් පැන ගන්නවා වගේ හරි මේ කාරණේ ගැන අවධියක් අපේ හිතවලට උමනා කරනවා. මම හිතන්නේ ගරු ස්වාමීන් වහන්සේ නොදැනීම කාමාරකට වැඩි කාලයක් ගත වුණා. ඔබ වහන්සේ කියනවා වගේ මේ සත්වයාට සසර බය තේරිලා නැහැ ස්වාමීන් වහන්සේ. සසර බය තේරුණා නම් ඔබ වහන්සේ කියනවා වගේ ලයිෆ් බෝට් එක ඉක්මනට අරගෙන තමන්ගේ ජීවිතයවත් බේර ගන්නවා. නමුත් ඒ ජීවිතේ බේර ගැනීමේ මූලික සිද්ධාන්තයට අපි එන්න නම් අපිට අවශ්‍ය වෙනවා මේ දේශනා කරපු සක්කාය දිට්ඨිය කියන කොටස ප්‍රහාණය කරන්න. හැබැයි මේ කියන ආකාරයට ආරේක් බවට පත්වීමටවත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමටත් මේ සියුම් ධර්ම කරුණු අනවබෝධයෙන්
අවබෝධයෙන් තොරව කිසිවෙකුටත් මෙතනට පැමිණිය මේ මනස සකස් කර ගැනීමට නොහැකි බව සක්සුදක්සේ පැහැදිලි. ගරු ස්වාමීන් වහන්සේ අපිට නැවත වතාවක් ඔබ වහන්සේට ගෙන් මම ආරාධනා කොට සිටිනවා. අද අපි සාකච්ඡාවට බඳුන් කර මේ නාම රූප විග්‍රහයේ ඉදිරි ඒ විග්‍රහයත් අපිට කාරුණිකව වදාරන්න අපිට පුළුවන් වෙයි. මේ 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 නාලිකාව දකින ප්‍රේක්ෂකයන් විවිධ රටවල් වලින් ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් විශාල විශාල වශයෙන් අපිට මම හිතන්නේ නාලිකාවට සහ අපිට විවිධ ආකාරයේ ප්‍රශංසා ගොඩනගෙනවා. මෙතෙක් කල සමාජයේ දීපනේ නොවුන ධර්ම කරුණු වගේ අපි ගරු ස්වාමීන් වහන්සේ අපිට ගෙනහැර දැක්වුවා කියලා. ස්වාමීන් වහන්ස එසේනම් තවත් දවසකට අපි ප්‍රේක්ෂකයන්ට අප සමග රැඳෙන්න කියලා ආරාධනා කරමින් මේ උතුම් පොන් පොදින මෙන්න මේ කියන්නා වූ නාම රූප විඥාන ක්‍රියාවලිය පිළිබඳ කුතනක හෝ විශේෂයෙන්ම ත්‍රිපිටක ධර්මයේ තුල ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකේ පැහැදිලිවම මේ දේශනාවන් පැහැදිලි කරලා තියෙනවා. මේ පැහැදිලි කරපු දේශනාවන් තුල තවදුරටත් විමර්ශනය කරමින් මේ කියන අපේ ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ අපිට කිය ආකාරයට සෝතාපන්න තත්වයකට පත් වී මේ සසරෙන් මිදින්නට අවශ්‍ය කරන ධර්මඥානය පාල වේවා කියන ඒකායන ප්‍රාර්ථනෙන් අද දිනත් සියලු දෙනාගේම සමු ගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිවන් සෝම අත් වේවා. අපව මේ දැනුවත් කිරීම පිළිබඳ සියලු දෙනාටම තෙරුවන් සරණ පතමින් අදත් අපගේ වැඩසටහන අපි නිමා කරනවා. තෙරුවන් සරණයි.